අමෘතමා මහ නිවනට පත්ව යාම සැඟවී යාමක් වදි. සැඟවී අනුරෝධ කළා වගේ මා වෙන වීරවන්ත පුරුෂයෙකුට ඒක වටින්නේ නැහැ. මේ දීර්ඝ කාලයක් හිතේ දියුණු කරන්න පුසක්තිය නිසායි මේ විදිහේ තනියම නිවන් දකින්න හොඳ නැහැ මම අන් අය සසරින් එතෙර කරන්න ඕන. අන්සත්‍යයන් සසරින් එතෙර කරන්න මම ලැබෙනවා මං කල්පයක් වුණත් අවීචි මාර්ගයේ ඇසෙන්නා අවීචි මාර්ගයේ කල්පයක් ඇසෙන්නම් අන්සතුන් දුකින් මුදව ගන්න පුළුවන්. එනිම කැපකිරීමක් ඇතුව කරුණාව කියමයි ඒ හිතුවිල්ල ඇති වුනේ. බුද්ධෝහන් බෝධිසාමි මේ ප්‍රාර්ථනාව මම සත්‍ය අවබෝධ කරලා අසරණ සත්‍යයන්ට සත්‍ය අවබෝධ කර දෙන්නා. මුත්‍රවන් මෝචී පරි මන් සංසාර දුකින් නිදහස් කරන්නේ සසරින් නිදහස් කරවන්න. තිමුරවන් කාලිස්සාමි සංසාර රෝගා මහ බය මහත් බය දී සසර සයුරේ මං ඉතරගලා අන්න ඇතිතර කරවන්න. හැමෝටම තනියෙන් ඉතර වෙන්නද ඒ ශක්තිය අපි හැමෝටම නැහැ. ඒ ශක්තිය ඇති පුණ්‍යවන්ත වීරවන්ත ප්‍රඥාවන්ත තුමේ අපේ ඉදිරිපත් වුණා. එසේ ඉදිරිපත් වුණේ ශ්‍රාවක පිරිසක් වෙනුවෙන්. එදා ඒ ශ්‍රාවක පිරිසට හිටියා ඒ පිරිසත් මේ බෝසතාණන් වහන්සේ වියදියෝ ලැබෙන වෙලාව එදා විවර ලැබුණේ මේ ශ්‍රේෂ්ඨ දුර්ශයා මතු කල්ප සාරාසංක ලක්ෂය ගිය තැන ගෞතම නමින් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙනවා කියලා විවරණ ලැබුණේ. ඒ මොහොතේ ඉතිරි වූ යම් පිරිසත් ඔබ වහන්සේ මතු ලෝතුරා බුද්ධ රාජ්‍යයට අද මේ සසුන වැඩම අපි ඒ සසුන නිවන් දකිනවා කියලා ප්‍රාර්ථනා කළා. ආගමෙන් ප්‍රාර්ථනා කරපු පිරිස තමයි පින්තුරි සරියුත් ගුණ මහරහතන් වහන්සේ ප්‍රදාන ලක්ෂ ගණන් කෝටි ගණන් විශ්ව භික්ෂුනි ශ්‍රාවක සංගරුවන විශාඛා වස්තිය අනාථ පිණ්ඩික උපාසකතුමා ආදී කියන උප ලක්ෂ ගණන් කෝටි ගණන් උපාසක උපාසිකා ශ්‍රාවක පිරිසුනි ඒ පිරිස මේ සසුන නිවන්නට ගියා. අපිට තාම නිවන් දකින්නට බැරි වුණා. 2553ක් වර්ෂ ගතුණා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. 2598ක් වර්ෂ ගත වුණා ලෝකේ සත්‍යරමී ලැබිලා. ඒ තරම් කාලයක් ගත වෙලා ඒ බුදුරජාණන් වහන්සේ රැඳී සිටියා වගේම දේශනා කළ ධර්මයේ පවා නිර්මලයි පිරිසිදුයි. අද පුණ්‍යවන්තයෝ ඉන්නවනම් වීරවන්තයෝ ඉන්නවනම් එහි පස්සිකෝ මේ ධර්මය රකින්න පුළුවන්. ඒකට ආවරණයක් නැහැ පුළුවන්කම තියෙනවා. සාරු පිරිස පිළුම් පුරාගෙන ඒ උතුම් පිරිස හොඳට එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේ පැතුමක් පැතුම වගේ අවබෝධ කරලා අවබෝධ කරනයි කියලා ඒක කියෙන්නුම ජයශ්‍රී මහා බෝධි මූලික අවබෝධ කරලා බරණසිති පදයෙන් දේශනා කරලා පන්සා විශ්වාසයක් පුරා අවබෝධ කෙරෙව්වා. ඒ අවබෝධය සඳහා 84 දහසක් ධර්ම දේශනා කළා. තමන් වහන්සේ සසර සැර තරණය කරලා ඒ විදිහට පාරමී පුරලා අවසන් වෙලා අසංඛ්‍ය ප්‍රමාණ ගණන සත්‍යය ධර්ම දේශනාවේ 120 අසංඛ්‍යේ 9 කෝටියකට ලක්ෂයක් තරම් වෙනවා. අසංඛ්‍ය කියන්නේ 1.104 එවැනි 24 හැඩලක්ෂ්‍යා ධර්මදේශනා මණ්ඩල තුලදීම නිවර්තපත් වුණා. බලන්නකොච්ච පිරිසක් නිවර්ත ගියාද ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළා. තනි තනියෙන් භාවනා කරලා ධර්ම අවබෝධ කරපු පිරිස ලක්ෂ ගණන් කෝටි ගණන් ගියා. මිහිඳු රජතුමාගේ කාලෙදී දඹදිව කෝටි 100ක් රහතන් වහන්සේලා බිය වුණායේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිටින් ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක ලැබුවෝ. අනුරාධපුර යුගයේ නිර්භයව වැඩුණා රුවන්වැලිසෑය දාපන ග්‍රන්ථවත්දී ලෝකේම වැඩම කළා කෝටි 96ක් මා රහතන් වහන්සේලා. ඒත් ඒ ධර්මයේ සැරසිල්ලයි. එහෙනම් මේ තමයි තමන් වහන්සේ අවබෝධ කරලා අන්නයට අවබෝධ කරපු හැටි. තමන් වහන්සේ දුකින් නිදහස් වෙලා අන්නයි දුකින් නිදහස් කරපු ධර්ම
තමන් වාසසල් සැර තරණය කළන්න තරණය කරවපු ආකාරය බලන්න. ඒ පන්සාවිස් වර්ෂය පුරා තමන් වහන්සේගේ දවසින් පැය එකමාරක් පමණ විවේකයට ලින් කරලා ඉතුරු සම්පූර්ණ කාලයම ලෝක සත්‍යය ගැන සිත සිතා ලෝකයට පිටවු නිසා ලෝකෙට ඉතා මහා සැනසීම ලැබුණා. එසේ නිවන් අවබෝධ කළා. සෝවාන් සතරදාගාමී අනාගාමී ඵලයටපත් වෙච්ච අසංඛ්‍ය ගණන් දෙවිවරු බ්‍රහ්ම රාජවරු මේ වෙනකොටත් ඒ ලෝකවල ජීවමාන ඉන්නවා. ඒ දෙවිවරු සුදම්මා දීව සභාවේ බ්‍රහ්ම රාජවරු වැඩම කළ පොහොය දවසේ මේ ධර්මයේ කතා කරනවා. මේ ධර්මයේම දේශනා කරනවා. ඒ ලෝකවල යන ඇත්තන්ගේ මේ ධර්මය අහලා එහෙමවත් ලැබෙන්නත් ඕන. ඒ නිසා මේ ශාස්ත්‍රයේ මනුෂ්‍ය ලෝකේ පවතින අවුරුදු 5000යි. නමුත් මේ ශාස්ත්‍රයේ ජීව ශක්තිය දෙව්ලොව වලවල ඉරවන කල්ප ගණන් තිස්සේ පවතිනවා. බ්‍රහ්ම රාජ්‍යවල තුල උපරිම වශයෙන් මහා කල්ප වලින් 16000ක් පවතිනවා. ඒ තරම් දීර්ඝ කාලයක් අනාගාමී අරිහත් බ්‍රහ්ම රාජ්‍යවල ජීවත් වෙලා ඉන්නවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ මතකයේ ඒ බ්‍රහ්ම රාජ්‍යයන් තුල තියෙනවා. නමුත් මනුෂ්‍ය ලෝකෙ ඉපදලා ආදි නාපි ඒ තරම් ඉරිදි සම්පන්න මහා අනුභව පිසක් නෙවේ. අද අපි ආශ්‍රය ශ්‍රේණියකින් ඉන්නේ අවුරුදු 74 තරම් පරමාවශ්‍යක අපි අද ජීවත් වෙන්නේ. දිවෙන් දින ලෝකේ පව බහුල වෙන අපසල් බහුල වෙන නොසීතු දෙය ඇහෙන්න නොදකීතු දෙය දකින්න ලැබෙන්න යුදගිදල් ලැබිච්ච කාලේ අපි අද ජීවත් වෙන කෙස් කීදල් වැඩි නිසා බොහෝ ගිදල් ඇතිවලා වෛරය ද්වේෂය රාගය රජ කරන කාලෙකදී මේ පිංගුතුලාදේ සීලතුන් වහන්සේලා දේශකයන් වහන්සේලා වඩමවාගෙන මේ විහාර භූමියේ තැන්පත් වෙලා පැය කිහිපයකට හරි කිර ධර්මය වන් කරගන්න වෙලාව නිරන්තරයෙන් ධර්මයෙන් තුල හැරෙන්න අවකාශ අඩු කාලයක් මේ කාලයේ කාලීපත්තිය වැටෙන නිසා ඒක බුදු දේශනාවේ දුර යන ආසක හැදිරි කළා. ඒකෙන්ම තමයි ඒ නිසා එදාට වඩා අද වෙනස්, ලෝක වෙනස්, මනුෂ්‍ය වෙනස්, අවබෝධ කිරීමේ ශක්තිය වෙනස්, නව ධර්මය වෙනස් වෙලා නැහැ. එදා වගේමයි අද ධර්මයේ ඒ විදියටම සාමීපිකයි. ඒ විදියට සමාකාරයි, ඒ විදියටම ආකාරයි, ඒ විදියටම දකින්නේ එන්නේ කර පෙන්නන්න පුළුවන්. ඒහි පස්තිකයි, ඒ විදියටම තමන් තුළින්ම දකින්න ඕනේ. ඒ විදියටම අද එදා වගේම බුද්ධිමතුන්ටමමයි ගෝචර වෙන්නේ. ඒ නිසා විලසක වෙන්න කාරණයක් නැහැ. මේ ලෝකේ ඉන්න හැම මනුස්සයම ධර්මයට ගරු කරන්නේ නැහැ කියලා, මේ අරණය පිළිගත්තේ නැතේ කියලා, අපි කරන පින්කම් වලට ආවේ නැතේ කියලා මේ පින්කම් වලින් ගණන් කරගන්න එපා. මෙතන පැහැදිලිව තියෙනවා පච්චත්තං විතබ්බෝ විඤ්ඤෝගී. පැස් වෙන්නේ එකතු වෙන්නේ විඤ්ඤෝගී ප්‍රඥාවන්තයන් පමණයි, බුද්ධිවන්තයන් පමණයි. ලෝකේ ඕනම රටක ඕනම තැනක ඕනම ජාතියක ඕනම ආගමක අදහන කෙනෙක් වුණා බුද්ධිමත් නම් මේ ධර්මය අහලා ලැබුණොත් මේ ධර්මයේ සරණ යාමට හේතිස පෙරෙන්නේ මේ ධර්මයේ කරන්න ධෛර්යයක් නිසා. හැමෝටම වෙනස් වෙච්ච වෙනස් වෙච්ච ධර්මය ලෝකදා බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ කරගෙන කළා. තමන් වහන්සේගේ ජීවිත අනිත්‍යත්වයේ දිය අද අපි ඇස්තේ දකින්නේ නැහැ. ධාතුන් වහන්සේ ලක්ෂ ගණන් කෝටි ගණන් ඉතුරු වුණා. ඒ ධාතුන් වහන්සේ ලෝකෙ ඉසිරුණා. අද ලංකාවේ තියෙන වැඩිපුර ධාතුන් වහන්සේ වැඩි ඉන්නේ. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කායිකව පොළොතලේ වැඩි ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා වගේ. ඒවල බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන බුදුවදන වක්කලි ස්වාමීන් වහන්සේ වක්කලි සූත්‍රයේදී. මේකින් අර්ථවත් කෙරෙන්නේ මොකුත් නෙවෙයි. වක්කලි යලි මාව දැක්කොත් ඒ කෙනා තමයි ධර්මය දකින්නේ. මගේ කය දිහා බලා සිටීමේ වක්කලි ධර්මය දකින්න බැහැ. ධර්මය දකින්න නම් මාව දකින්න නම් ධර්මය දකින්න ඕනේ.
මං පස්සන්තු ධම්මං පස්සති ධම්මං පස්සන්තු මං පස්සති මා රකින්නා ධම්ම රකින්නා මා රකි මේක සම්සිරි දේශනයක් අද ජීවත් වෙන අපිට එදා බුදු ජීවමාන කාලේ ජීවත් වෙච්ච කෙනෙක් කියන දෙවරම් වෙලට හරි සුදුරජාන වහන්සේ ඉන්න දේවනාරාමයට ගියාම දොළු සියක නම් ඉඳන් දුර හරි ඉඳගෙන පයින් හරිය පාඩු නැ බලන්න පුළුවන් ඇස් දෙකින් දැකලා අෂ්ටාංග සමන්නාගල මිහි ඉස්සරේ ධර්මය අහලා බුදු කරුණාවෙන් සැනසෙන්න තිබුණා නම් ඒ වාගේ ඇති කාලයක් නේද අද ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින් බණහන් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ කරුණාව සජීවීව ඒ මොහොතේ ලැබෙන්නේ නැති කාලවක ධර්මයේ මේ විතරයි දැන් තියෙන්නේ ඒ නිසා ධර්මයේ බුදුරජාණන් වහන්සේ ලකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දැක්කෙන් ධර්මයේ දැක්කයි කියලා ඒ දේශනා කරපු විට මොහොතක් සැනසීමකට අද වගේ කාලෙක එදාට වඩා අද දේශනේ වටිනවා අපිට එදත් එහෙමයි අදත් එහෙමයි එදත් වක්කලි ස්වාමීන් වහන්සේ සිටින ඔය ලබනන්නේ කියලා බුදුහස්ත අවබෝධුනේ නැහැ නමුත් අවබෝධුනේ ධර්මය අවබෝධ වෙච්ච නිසායි බුදුරජාණන් වහන්සේ කවර කරන්නේ උතුමේ බුදු කියලා අවබෝධ වෙන්නේ අරිහත් ඵලයේ නමුත් ඒ ත්‍ත්වෙට නිකලස් බවටපත් වුණා නිකලස් ඵලයේ සංසීම කියනතුයි එයි පිටර දෙන්න සකලස් ලබන්න දෙකලස් ඇතුව රාග දේශ මොහ තියෙන හිතකි රාග දේශ මොහ නැති හිතක සැනසීම කුච්චර දෙකල මනින්න දැ එනිසා කිවි ධර්මිය දැකලා දකින්න ලැබෝ දකින්න ක්‍රමයක් නැහැ බුදුරජාණන් වහන්සේ යනු වීතරාගී කාගේ දුරු කළා වීත දුරසී තරහ නැහැ මෝහේ දුරු කළා වීත මෝහී ඒ තත්ත්වයට යන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මනස මොන ආකාරයෙන් වැඩ කරන්නේ තුමාගේ මානසික වසුවින කරුණා ආදී ගුණ සමුදාය මොන වගේද කියලා අන්තරම ස්පර්ශ වෙන්නට ඒ ස්පර්ශ කිරීමේ ශක්තිය පෙන්නවා මෙන්න මේ විදිහට ඉලකසු වලේකින් ගංගා වතුර ටිකක් යවනවා ගංගාවේ වතුර වැඩි ඉලකසු වලේ ඇතුළු වෙච්ච වතුර ටික පොඩි එයාගේ තමයි මහරහතන් වහන්සේ අවබෝධ වෙච්ච බුදු ගුණ ප්‍රාසත්‍ය අනන්ත බුදු ගුණ ප්‍රමාණයි එහෙම දකින වෙලෙදි ස්වාමී කොහොමද මනසකින් අවල තේරුම් ගන්නට විශ්වාස කරන්න බැරි අප්‍රමාණ බුදු තියෙනවා දිනහමඩ ලඟ වෙන්න ධර්මය අහන්නාන්න පිටේ සත්‍යාදී ගුණ ඇති වෙනවා කලින්ට වඩා සැනසීච්ච කෙනෙක් කියලා ප්‍රමාණක දැනෙනවා තම තමන්ටම තේරෙනවා අපි යමන තුලින් දියුණු වුණාය කියලා ඒ සිද්ධ වෙන්න ධර්මය සිහි කරන්නට ඕන ධර්මය සිහි කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ සිහි කරා වෙනවා බුදුරජාණන් වහන්සේ සිහි කරා කියන්නේ ඒ සැනසීමකට ලැබෙන්නට ඕන ඒ නිසා පිරිසිදු හිමින් සිල්වතුන්ක බාහන්සේ ලබාගෙන ඇවිල්ලා උන්වහන්සේලත් එක්ක දහම් කතා වෙදිලා අවබෝධයටපත් වෙන්නට ඕන එහෙම ලැබෙන්නේ නැතිනම් ඒ පිරිසිදු ධර්මයේ ලහම් පොතපතින් කියවගෙන ධර්ම දේශනා ශ්‍රවණය කළ දුරේදී නම් බුදුරජාණන් වහන්සේ ධර්මය ළඟ වෙන්නට ඕන හැමදැනීම සිල්වතුන් වහන්සේ ගුණවතුන් වහන්සේ ධර්ම දේශනා කළ බුදුන් වහන්සේ විතර ළඟට හමු වෙන්නේ නැහැ ළඟින් ඉඳගෙන බණහන් ලැබෙන්නේ නැහැ අපි ලැබිච්ච වෙලාවේ අක්ෂරණය කර ගන්නවා දුරේ යන නමුත් ඒ ඇහෙන බණ අහලා කියලා සසර ගන්නවා ඒ තුලින් අපි වෙන මුද්දේ දකින්න ඕනේ ලෝතර බුදුරජාණන් වහන්සේවයි ඒ ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයයි අපි තේරුම් ගන්නෙ අවබෝධයෙන් ටිකෙන් ටික ධර්මය අහන්නාන දහම් කියවන්න කියවන අදට වඩා හෙට හොඳ අවබෝධයක් අපි ලැබෙනවා ඒ නිසා අද මේ ශ්‍රවණය කරන දේශනාවත් මේක පෙර අවස්ථා කීපයකමත් මේ පින්වතුන් ශ්‍රවණය කළ ඇති නමුත් වැඩි වෙන්නේ නැහැ මේ ධර්මෙ කොච්චර වුවත් එපා වෙන්නේ නැහැ ඒ ධර්මයේ තියෙන තුන් ලක්ෂණය සියවරක් එක දේශනයක් දෙවුවත් ඒ දේශන අවබෝධ සියයක් අපට ඇති කරලා දෙනවා අවබෝධයේ ආකාර සියයක් ඇති කරලා දෙනවා ඒ කියන්නේ එකේ ප්‍රභාවය එකේ අවබෝධය වැඩි වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ බුදු බණ කොයිතරම් ඇරුවත් මදි අපේ නුවණ දියුණු කරගන්න අපි අවශ්‍යයි
සහෝදරී මේ ආකාරයට ප්‍රගුණ වෙනවා කියන එක මේක මේ විදිහට සිද්ධ වෙනවා. ඉතින් බලන්නට බුදුරජාණන් වහන්සේ දකින්න ඕන ක්‍රමය ආරදී අපිට කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ධර්මය අහලා ඒ ධර්මයේ ටිකක් හරි අසරණ අපේ හිතට බුදුරජාණන් වහන්සේ ලං කරගන්නට ඕන. සැනසෙල්ලක් නැති සහනයක් නැති අසරණ ජීවිතයේ දුක්ගොන්නස්කිරලා අසහනේ වැඩ කරනවා ඒ විතරට සංයතනයට තියෙන නිරෝධරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැනසීම විතරයි. මේ මොන දෙයක් අපිට නැතුවත් මේ ලෝකේ අපිට පුළුවන් නේද ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලං කරගන්න විදිහට? ඒ සඳහා මිල මුදල් වැය වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවකින් ධනය ඕන, ශ්‍රද්ධාව තියෙනවා නම් පුළුවන්. සීලවන්ත කෙනෙක්ගේ ධනය ඕන, ඒ ටික තියෙනවා නම් පුළුවන්. ප්‍රාර්ථනාවේ මරණය දෙපත් වෙවි නැවත නැවත ඉදිරි ඉදිරි කායික මානසික දුක් විඳිලා ආපු සංසාර ගමනට නැවතුම් දිග තියලා අවසාන වශයෙන් සංසාර ගමන ගැන තණ්හා ඇති කළා. ඒ තණ්හාව ලැබුණේ ජයශ්‍රී මහා බෝධි මූලයකට කියන්නේ ක්ලේශ පරිරුවායි කෙලෙසුන් සම්පූර්ණේ පිරිනිවනටපත් අනිවාර්යයෙන්ම. රාගයේ නැවතුම කිව්වා, ද්වේෂයේ නැවතුවා, මෝහයේ සදාටම නැවතුවා ඇති වෙන්නේ නැහැ නේද? කෙලෙස් ගිරවලින් නිදහස් වුණා. ඒ එක්කම තමන් වහන්සේ මානසික දුක් රැසින් නිදහස් වුණා. ජාජරා මරණ දුක්වලින් අනාවරණ සසරයක් නැහැ නිසා එතන නිදහස් වුණා. ඒ බොහොමයට ඉඳගෙන ජීවිත කාලයේදී වයසට යාම සිදු වුණා. උන්වහන්සේ ළඟදීම සිදු වුණා. විජිකුළු කවරේදී දේවදත්ත උන්වහන්සේ ගලක් පෙරලා සිරිපතුල තුවාල වුණා කියලා. ලේ සෙල වුණා. ඒ කායික වේදනා ඇති වුණා. වේදනාව විඳින්නේ නැහැ. ග්‍රහණයක් නැහැ. නමුත් අපිට විඳිනවා වගේමයි බුදුරජාණන් වහන්සේ විඳින්නේ. ප්‍රීතියේ වෙනසක් නැහැ. උවිවිමේ වෙනස තියෙනවා. විඳීමේ වෙනස තියෙනවා. අපි විඳවනවා බුදුරජාණන් වහන්සේ නුවණින් දකිනවා. හර උදාරභාවය ඇති වුණා. කොන්දේ අමාරුව ඇති වුණා. අවසාන වශයෙන් ලේ අතිසාරය ඇති වුණා. මේවා දුක් වේදනා. එනා සංසාරයේ සලියාකාර වීම ඒ විදිහවලම කය දුක, මනස දුකක් නෑ. යහත් වුණා, බුදුවටපත් වුණා. ඒ ටිකක් අවසන් කරන වෙලාව තමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණ මංගල්‍යය. ඒක මංගල්‍යයක් වෙන්නේ උන්වහන්සේට තමයි. අසල අපිට ඒක මංගල්‍යයක් ලෙස දකින්නද බැරි? අපිට පිළිම නැති වුණා ඒක අපි හිතන නිසා. ඒක ඇත්ත. ඒ උන්වහන්සේලා අවසාන වශයෙන් මේ සිත නිරුද්ධ කළා. තණ්හාව නැතුළු කෙලෙස් නැති කළා. ප්‍රතිසංසිතා නැති විදිහටම නිරුද්ධ කළා. අවසාන මරණය පරිනිර්වාණය. මරණින් පස්සේ ආයමත් ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ඉපදෙන්නේ නැහැ. කොහෙවත් ඉපදෙන්නේ නැහැ. සතර ආපායෙත් නැහැ. මනුෂ්‍ය ලෝකෙත් නැහැ. දිව්‍ය ලෝකයෙත් නැහැ. බ්‍රහ්ම ලෝක විශ්ෙත් නැහැ. කිසිම තැනක උපදින්නේ නැති නිසා කිසිම කාලයක විඳෙන්නේ නැහැ. කිසිම කාලයක විඳෙන්නේ නැති නිසා කිසිම කාලයක වයසට යන්නේ නැහැ. ඒ නිසා කිසිම කාලයක අඳන්නේ නැහැ. නැවත වැළපෙන්නේ නැවත ප්‍රියමනාපය නැහැ. අමනාපය නැහැ. ගෙවල් දොරවල් නැහැ. යාන වාහන දෙන්නේ දුර දරුවෝ නැහැ. ඒ නිසා කිසිම දෙයක් ගැන දුකක් නැහැ. මරණයක් නැහැ. ඒ කිසිම දෙයක් නැති නිසා නැති වෙන දෙයක් නැති ඒ අමා මහ නිවන් සුව සාක්ෂාත් කරලා අවසන් මරණය කියන්නේ මහා මංගල. ඒ නිසා කියන්නේ තෙම බුල මහුල් තුන කියලා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ අවසාන මංගලයේ සිදු වෙච්ච හැටි කෙටි අවශ්‍ය පරිදි සැදහැවෙන පරිදි අපි ශ්‍රවණය කරමු. මෙහි කරමු අපි දේශනා කරමින් අපි ශ්‍රවණය කරනවා මේ පින් දුල ශ්‍රවණය කරගන්නට. ඒ දේශනාව සඳහන් වෙන්නේ දීර්ඝ වශයෙන් දීඝ නිකායේ මහා වර්ගී බණවල හතරක් තියෙනවා. ඉතින් මේ දේශනාව විස්තර වශයෙන් කියව ගන්න ඕන නම් දීර්ඝ නිකායේ දෙවනි පොත් වහන්සේ කියවන්න. ඒ දෙවනි පොත් වහන්සේගේ අටකතා පරිවර්තනය කියනවා දැන් සිංහලෙන් ඒ කියවන්න පුළුවන්. රජකමාරවල විසුගුරු කව වැඩෙහිදී ඒ වැඩෙන්නේ සමේ තමයි සුමීර වස්ත්‍රකාරකතුමෝ දෙවිල බුදුරජාණන් වහන්සේ හමු වෙලා
විශාල මහානවර ලිච්ඡවීන්ගේ සත් අපරිහාන ධර්මයන් සහ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් සඳහා විසුන් වහන්සේට අපරිහාන ධර්ම දේශනා කළ 42ක්. ඒ දේශනා සමය අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ අම්බලක්ඛිකාවට වැඩම කරනවා. අම්බලක්ඛිකාවේ නැවත නාලන්දාවට වැඩම කරනවා. නාලන්දාවට වැඩින් ඉඳලාදී ධර්මසේනාධිපති ආද ශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. අවසරගෙන කියනවා, ස්වාමීන් මට මෙහෙම දෙනවා. ස්වාමීන් වාග්යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඥානෙ විමුක්ති ඥාන දර්ශනේ ඉක්මවා යන සමය වෙනත් කිසිම දෙවියෙක් බ්‍රහ්මයේ ශ්‍රමණයේ මේ ලෝකේ නැතේ කියලා මට හිතෙනවා. ස්වාමීනි පමණක් නෙවේ, අතීතේ යම් බුදුරජාණන් වහන්සේලා පහළ වුණාද ඒ සියලු බුදුරජාණන් වහන්සේලාගේ ඥානෙ ඉක්මවා යන සමස්තයකේ නැතේ කියලා මට හිතෙනවා. ස්වාමීනි මතු අනාගතේ පහළවන්නා වූ බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ඥානෙ ඉක්මවා යන කෙනෙක් නැතේ කියලා මට හිතෙනවා. සාරිපුත්තේ නුඹ අතීත බුදුරජාණන් වහන්සේලාගේ සිත නුඹ සිතින් පිළිඳ දැක්ක. අනාගත බුදුරජාණන් වහන්සේලාගේ සිත නුඹ සිතින් පිළිඳ දැක්ක. මාගේ සිත නුඹ දැක්ක. නැද ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේලාගේ සිත දකින්න චේතෝ පරිඥානයක් නැහැ. මම ධර්ම පරිඥානයේ ධර්ම ඥානයේ සිටුවෙන්නේ නැහැ විදියට. නගරයක් වටකල පවුරක් බැලලා තියෙනවා. ස්වාමීනි ඒ පවුර වටේම මුරකරුවේ ගිහිල්ලා බලනවා. පොලිසි බලනකොට අරින්ගන්න පුළුවන් තරම් සිදුරක්වත් නැති තරමට පවුරු පදන හොඳට හදලා තියෙන්නේ එකලොරටුවයි තියෙන්නේ. ඒ මනුස්සය හිතනවා කවුරු හරි නගරෙට එන්න නගරෙට යන්නත් ඕන නම් මේ දරුවේ මිසක් වෙන තැනකින් යන්න බැහැ කියලා නිගමනයට එනවා. අන්න ඒ වගේ මට සිතුණා බුදුරජාණන් වහන්සේ ඥානී මොයන් සමත්කේ ලෝකෙම තියෙනවා. එතනින් බුදුරජාණන් වහන්සේ පාඨලීගාමයට වැඩම කළා. ඒ පාඨලීගාමයේ අජාසත් මහරජතුමාගේ ඇමතුම දෙනාවර සුනීල වස්සකාර දෙනා ඉච්ඡේ රජදරුවන්ව පරාජය කිරීමට නගරයක් නිර්මාණය කරමින් ඉන්න ගංගානන්ද දී තීරයේ තියෙන පාඨලී කියන ග්‍රාමයේ එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේලා රාත්‍රියේම ඒ උපාසක උපාසිකා පිරිසට පංචශීලිය ආනිසංසත් පංචශීල රැකීමේ ආදීනව දේශනා කළා. කෙටියෙන් සිහි කරගත්තොත් පංචශීල රැකීමන යමේ ඔහු මහත් භෝගස්කන්ධයක ලබන්නේ වෙනවා. මහත් කීර්ති ഘോഷාව ලබන්නේ වෙනවා. සමාධිය දිවි බයමී විශාරද හැසිරෙන්නේ වෙනවා. ඒ කියන්නේ නිවන දිවගේ එකද කාම මරණ මොහොත සුවසේ ගතගෙනා මරණින් පසු උගතියට යන්න ලැබෙනවා. පංචශීල රැක්කොත් පංචශීල රැක්කොත් දුස්සීල වුණොත් එහි ආදීන භාග උදේශනා කළා. පළවෙනි එක තමයි භෝග පිළිය යන සුරාපාන කාමීච්ඡාචාර විපාකය නිසා භෝග විනාශ වෙනවා. පිළිහිමත්මයි සිද්ධ වෙන්නේ. ඒ දෙවන ආනිසස් වශයෙන් දේශනා කළ තියෙනවා. ආදී වශයෙන් දේශනා කළ තියෙනවා අකීර්ති ഘോഷාව නින්දාවට කියන සමාජ දුස්සීලීක කියලා. තුන්වෙනි එක තමයි අරිසාරද භූති එයා බය සැකේති කියලා කන්නේ මම මේ නිවැරදි කළා මම මේ පව් කළා කියලා මගේ පව ඉදිරියේ දන්නේ නැහැ කියලා. සමාජ ඉදිරි මාකු වෙමි විම නැව නිස ඇතු මූණ විමට ආරවගේ විම ආරවෙන් තමයි ඉන්නේ. ඒ මාකු වීම ඊළඟට ආදී වේදනා දුස්සීලය මැරෙන්නේ හොඳ විදකින් වේ දුකසේ මැරෙනවා. දුකසේ මැරෙනවා දුකසේ මැරෙන නිසා දුගතියේ ඉපදෙනවා කියලා බුදුචාරණ තාසේ දේශනා කළා. ඒ නිසා සීලවන්තකම හොඳයි, දුස්සීලකම මෙලොවටත් නරකයි, පරලොවටත් නරකයි. නිවනට යන්නත් බැ සීලය නැතුව. සීලය නැතුව සමාධියක් නැහැ නිසා නිවනක් නැහැ, ප්‍රඥාවක් නැහැ. සීලේ පිළිගන්නකොටමයි මේ ධර්මස්වරණයක ලබා ගන්න දෙනාම මේ වෙලාවේ දැක්ෂාණ කරන්තෝලි දේශනා කරේ නිකන් නෙවෙයි. අපි සීලේ පිළිගන්නට
සීලේ පිළිගන්න අවශ්‍ය ආනිසංස ශක්තිය කියලා දීලා තියෙනවා. ඉතලා මේ සුනීල වස්තකාරමතිවරු බුදුරජාණන් වහන්සේ උදෑසන ආරාධනා කරලා දානය සඳහා දානි දීලා තියෙනවා. රාත්‍රී කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළා ආන සමාපත්තියෙන් වාසය කරන්නා මට මිස් ඇසෙක්මවාගේ දිවසි දියස්මයි වෙනවා. මේ පාරේ නගරේ මේ ඇමතිවරු මේ නගරේ හරන්නේ හරියට තවුල් සාමසි දිවිවරුත් එක්ක කතා කරගෙන වගේ. මොකද හේතුව යම්කිසි මගේ සහක රජවරුන්ගේ ඇමතිවරු විසින් යම්කිසි තැනක මාලිගා හදන්න යොමු වෙනවා නම් ඒ බිල් මහේ සාක්‍ය දෙවියෝ විසින් අලි ගෝවිල කරගන්නවා. ඒ වගේම අල්පේ සාක්‍ය අමතිවරු විසින් යම්කිසි බිමක් තමන්ගේ නිවාස සඳහා දොරගන්නව නම් අල්පේ සාක්‍ය දින අමුද දෙවියෝ ඒවට අලි ගෝවිල කරනවා. ඒ වගේ ආනන්දේ මෙතන දෙවිවරු මේ බිම අලි ගෝවිල කරනවා. දවල් කාලේ දානෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම්කිසි කෙනෙක් කරන පින්කම් ඉෂ්ට දෙවියන් අනුමෝදන් කරනවා නම් ඒ පින් දෙවියන්ට පොදුනේ නා කියන ඕනේ නැහැ. මේ දෙවියන්ට කියලා අපි කියනවා වගේ අද දෙවිවරු නම් පින්තුනි අනන්ත අප්‍රමාණ ලෝක වල වැඩ කරනවා. ලක්ෂ ගණන් කෝටි ගණන්. ඒ දෙවිවරුන් එක නමකින් නෙවෙයි අපි සියලු දෙවියන්ට තේ පින් අනුමෝදන් වේවා කියලා පින් දෙන්නට ඕනේ. එහෙම දුන්නාම පින් කැමති ධර්මානුකූල ඉන්නට කැමති දෙවියෝ පින් අනුමෝදන් අපි ආරක්ෂා කරනවා, අපි ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදයේ මන්දරම් කියලා දේශනා කළා. එක දරුවෙක් ඉන්න අම්මා ඒ දරුවා මොනතරම් පරිස්සමෙන් ලොකුවේ කියලා ඉන්නේ. ඒ දරුවා වෙන දෙයක් නෑ. හොඳට සෙරිලේ බලාගෙන නිතරම බලාගෙන ඉන්න දරුවෙක් ගියා වෙන කිසිම දෙයක් කරන්නේ නෑ. සිහිය වලින් කියලාගෙන බලාගෙන ඉන්න දරුවෙක් ගියා. ඒ වගේ උකුලේ ඉන්න දරුව පරිස්සම් කරන අම්මා වගේ දෙවිවරු මේ මිනිස්සයා පරිස්සම් කරනවා, ආරක්ෂා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කරුණා දේශනාවෙන් පැහැදිලි දෙවියන්ට කළ යුත්තේ මොකද්ද? මොකද්ද කළ යුත්තේ? දෙවියන්ට පින් දීමයි. කොහෙන් අපි මේ කරන සියලු පින් අපි දෙවියන්ට දෙන්න ඕන? දිනපතා මල් පහන් පූජා කළා, දෙමව්පියන් උපස්ථානය කළා, දෙවියන්ට පින් දෙන්න ඕන. එතකොට දරු පරිස්සම් කරන අම්මාගේ දිය ඇසෙමු කරලා තියෙනවා අපිට ආවර්ජනය කරන අපි දිහා බලන දිය ඇසෙමු නම් අපිට ආරක්ෂාවක් ආශිර්වාදයක් ලැබෙනවා. ඒ දේශනාවෙන් අනතුරු බුදුරජාණන් වහන්සේ වැඩම කළා මේ නගරයේ දොරටුවෙන් පිටතට. ඒ නගරයේ පිටතට දොරටුවට නම් කළා ගෞතම ద్వාරය කියලා. බුදුරජාණන් වහන්සේ දෙන ගෞරවයක් ලෙස අලුතින් ඉදිකරන පාටලිපුත්‍ර නගරයේ නම් කළා ඒලොට්ට ගෞතම ద్వාරය නම්. ඒ ගෞතම ద్వාරයේ ඉතිරිලා වැඩි ගංගා නදී තීරයේ ගංගා නදියෙන් යොදුන් තුනක් මෙපිටේ රජගහනවල පිටා තියෙන යොදුන් දෙකක් එපිටේ විශාලාමාන. ඒ කියන්නේ විශාලාව රජගහනවල බෙදලා තියෙන වෙන්කල තියෙන ගඟ තමයි මේ ගංගා නදිය. ලේසියෙන් ඉතර වෙන්නේ අවුරු පහක් තියෙන්න ඕන. එතනින් ඉතර වෙච්ච තොටුපළට නම් කිව්වා ගෞතම තීර්ථේව ගෝතම තොටුපළ කියලා. ඒ බුදුරජාණන් වහන්සේ කරපු විමර්ශනේ. එදා ගොඩක් බැලන් දවසක් බැලන් ගංගා පිටාර ගන්නවා. ඒ ගංගාවේ මට්ටමට පොළොව මට්ටමට වතුර වෙයිලා. කපුරේ කුඩුනා වතුර ගොන්නේ තුන ගොඩ දෙන්නේ. මේ වතුර තියලා දෙවනතාව ගන්න වෙලා මිනිස්සු මේ මෙතර වෙන්න ඔරු පාරු වෙන්න බුදුරජාණන් වහන්සේ තහතන් වහන්සේලා ඒ මොහොතේදී එක ශ්‍රණයකින් මේ රතු දාන වෙලා එක ශ්‍රණයකින් ඉබට පහල වුණා. පහල වෙලා උදම් මැනුවා මේ බුදු ජනතාව මෙවැනි වතුර කරකින් එතර වෙන්න බව ඔරු පාරු වෙන්න ඔරු පාරු බලන්න. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සැලවුණා සංසාරෝ කෙලස්සවලින් ඉදිරිය වෙලා මේ කුඩා තරණය කළා කියලා තමන් වහන්සේලාගේ සසරින් ඉදිරිය වෙන ගැන උදාන කළා. එසේ උදාන කළේ බුදුරජාණන් වහන්සේ පිළිවෙල වැඩම කරද්දී ඒ නදිකාන් වලට වැඩම කළා. මේ නදිකාන් වල කියන්නේ බොහෝ සාරිශ්‍රාවක ඉඳපු තෙරුවන් සරණ ගිහිපු පින්වතුන්ගේ සදහා කියන ප්‍රදේශය. බුදුරජාණන් වහන්සේගේ පාසල ඇවිල්ලා ශ්‍රාවක සංගරුවන් ඇසුර ලැබිලා
दादाजी सेंसिला सोवान सकदागा अनागामी मार्ग पर लाभ बहुत दिने की दिया एक ये ना गैरुल इंतर बाबा से गेटे के नीचे का आवश्यक नीचे के ना गैरुल आवश्यक क्या ना गेटे गैरुल गया तो उल्लू गया की वक्त हरे उल्लू वाली इंतर बुगे की वक्त निवेदन को बनाओ मेन ना ये गैरुल इंसा उल्लू वाली हाल तो में आवास ये गेटे के लावे आन स्वामी ना सेवर एक अगरे सिद्ध मरणे स्वामी आनंद दाम कैद पड़ा कैद पड़ा किस तरह आड़ नहीं ला कान्ना आड़ एक ही मून वाला तमांगे स्वरूप के ढेर गानों आगे लास्ट समय तक कैद पड़ा आलू का आलू दिए दिखे अल्लाह पर लगाए दिए दिखे बाद ला कान्ना आड़ इस तरह आड़ गिरा नहीं तमांगे काट देख करने अन्य ए आगे तमांगे हाथे वाले इजाते තමා සතරා පාය දහසනා කි තමා මරේ ගන්නේ කොදාම කැඩ දෙමින් බලලා ඒ වගේ අපි සෝවාන් වෙ නැතත් සෝවාන් වෙන්නේ නමුත බල දෙන්නේ බෑ කියලා කියන්නේ බෑ කිසිම තත්වයක් නැහැ නුවණේ දිනු සම්මදි පුණ්‍ය ශක්තිය මාදි ඒ නිසා අපි මේ ධර්ම ශ්‍රවණය කළා සීලාදී සමාදන් වෙලා පින්දාම් කළා හැමෝටම බෑ නිසා අපේ තත්ත්වය අපි තේරුම් ගන්නට ඕන ඒ නිසා අපි තේරුම් ගන්න අපි අපේ තත්ත්වය මොකද්ද මෙසෝවාන් දී මනිලන් දෙකීම දුෂ්කර දෙයක් සුළුපටු නීතිකින් කරන්නත් බැ භෝගක් කිරීම කරන්න ඕන අනේ නිසා හොඳට පේනවා දකින්නකොට ගොඩක් දෙනෙකුට ඒ ශක්තිය නැහැ ඒ නිසා අපි එහෙම හිතන්න ඕනේ නැහැ අපි හිතන්නවා අපිට සතර ආපාය නිවන තත්ත්වෙට දැන් අපි ඉන්නවාද මම සතුන් මරන්නේ නැද්ද මම සොරකම් කරන්නේ නැද්ද මම කාමයන් ඉවරදා හැසිරෙන්නේ නැද්ද මම බොරු කියන්නේ නැද්ද හිලුවට මම සුරා මත්තන දෙයක් පානය කරන්නේ නැද්ද ගන්නේ නැද්ද පංචශීලයේ බලන්න ඒක කාරියට තියෙනවා නේද එතකොට දන්නවා මම මේ පස්කව් කරේ නේ නම මම සතර අපායට යන්නේ නෑ මෙහෙම හිටියේ මේ නොවිදියෝ යනවා එහෙම විවසනකොට එහෙම නැතිනම් දුක් කරා වැඩක් වෙන්නේ නැහැ අනේ මට දැනුණා කියලා ශෝක කරලා වැඩක් නැති නිදන්නා නේ මම මෙතන ඉඳන් හරි මේ පන්සිල් රකින්න වගේ අනිෂ්ඨාන කරන්න ඕනේ
මොකද ඉහළට යන්න කලින් පංච සීලය පිළිගන්න ඕනේ දීපින් නතුලා. එබැවින් තුමාන් වහන්සේ විතරලා බලසාර සීල තියෙන්නේ. උන්වහන්සේට සාමාන්‍ය සීලෙද විනපතා වගේ නේද? දැන් පොය විතරක් සමාදන් වෙන්නේ අපි. දස සීලය. නමුත් වික්ෂුන් වහන්සේ ජීවිත කාලද ප්‍රතිඥා දින තියෙන්නේ මේ දස සීල රකින්න කියලා. ඒ උන්වහන්සේලා ඒවා උදේසන අනිෂ්ඨාන කරනවා මේ සීල්පද 10 රකින්න වෙනවා. රාත්‍රී කාලේ නිරන්තරයෙන් මතක් වෙච්ච වෙලාවෙ විමසලා මගේ මේ සීල්පදේ රැකුණාද? රැකුණ නැත්නම් ඒ රැකුණ නැත්තේ මොනවාද නිසාද? එහෙනම් ඒ වරද මම දුරු කරන්න ඕන. ඒ ක්ලේශය ඇති වෙන හේතු මම දුරු කරලා නිවැරදි වෙන්න ඕන. ඒ කියන්නේ වරද දැක දැක වරද හේතු අයින් කරලා හේතු නැති කරලා වරද නැති කරලා අන්න එහෙම තමන්ගේ විමසුවොත් විතරයි ක්ලේශ නැති කරන්න ලැබෙන්නේ. මේ ලෝකේ ඉන්න ආකාර හතරකට පුදුමද? වීරකල කෙලස් ප්‍රහාණය කර සැනසීමක් ලබන සුභතියට යනවා නිවනට යනවා. හරියට මලකට දිවිච්ච අපිරිසිදු පාත්‍රයක් ගෙනල්ලා මොදල අරුූපේ දාලා මැදලා පිරිසිදු කළ දිනකට පාවිච්චි කරලා ඒක පරිස්සම් නැතුව අරන් තියලා පරිස්සම් කළා වගේ පිරිසිදු කළා වගේ යන්න හිත පිරිසිදු කරගන්න වෙන්නේ කෙනා. කෙලස් තියන අය මුතුන් මේ වරද දැකලා වරද අදා ගන්න අය වරද නැතිනේ කෙලස් තියේ කියලා හිතන්නේ නැති අය උතුම් වෙන්නේ නැහැ. ළඟ කෙලස් නැති ඒ බව දන්නේ නැති කෙනා. ඒ කියන්නේ ධ්‍යාන අවිඥා බලයෙන් සංසාර කුරුද්දෙන් උපදින්න කෙලස් අඩු. නමුත් ඒක රැකගන්න ශක්තිමත් උනේ කල්යාණ මිත්‍රයෝ අතහැරලා පාව මිත්‍රස් වලට යනවා. එහෙම ගිහිල්ලා සුබ නිමිත්ත අවශ්‍යයෙන් මෙණී කරනවා. කෙලස් ඇති වෙන අරමුණ එහෙම මෙණී කළ කෙලස් ඇති කර ගන්නවා. ඊට පස්සේ කෙලස් බහුල කෙනෙක් කියලා රාග වේෂම බහුල කරගෙන අර පිරිසිදු විදිහට කෙලස් බහුල විදිහට කරගෙන හතර පාඩය යනවා. හරියට වෙළඳ පොලේ දිගේ පිරිසිදු පාත්‍රයක් ගෙනල්ලා ඒක ලුම් මැස්ස දාලා නිකන් දිගලා මලකට දාලා විනාශ වෙනවා කියන වගේ. හොඳට දෙවිච්ච පිරිසිදු විදිහට උපති. සසල පුරුත් දවසේ හොඳට කෙලස් අඩුවට පිච්ච හිත කෙලස් අරමු වැඩි කරගෙන බලෙන් මොනිටරේ කරලා කෙලස් වැඩි කරගෙන විනාශ කරනවා. කෙලස් නැ කෙලස් නැති බව දන්නා අන්න ඒක නැත්තා අර අනු උපති මනු කෙලස් අඩු කරගෙන කියන දූතාංග ධර්ම සමාදන් කර සිල්වතුන් වහන්සේලාට ගිහිල්ලා තැවිල්ලලා වූ ජීවශයෙන් වූ ගුණධර්ම පුරලා සමුදර්ශන වටලා මේ ධර්මය අවබෝධ කරලා අර කෙලස් ප්‍රහාණය කරලා අමා මහ නිවනට පාත් වෙනවා. ඒ උතුමා තමයි රහතන් වහන්සේ. ඒ කියන්නේ පාත්‍රයක් හොඳට පිළිසිඳුව ගෙනල්ලා ඒ විදිහම දිනපතා පාවිච්චි කළ පරිස්සම් කළ පිළිසිඳුම කියාගෙන දැවැලීමට පත් කළා වගේ ජීවිතය බබලව ගන්නවා. ඒ වගේ අපි අරිෂ්ඨාන කරන්න ඕනේ මම මෙන්න මේ ශික්ෂාපදයේ මේ විදිහට මගින් කැඩෙන්න හේතු තියෙනවා. මම අන්න ඒ දේවල් මුන් නොගෙසි ඒවට නතු වෙන්නේ නැතුව අද දවසම සිල්වත් වෙනවා කර දවසින් දවසම සිල්වත් වෙන්න ඕනේ. එහෙම වුණ තමයි මේ ආහන ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ මනෝවිද්‍යාවේ ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේ ධර්මයේ ආනිසංස ලබන්න අපිට සුභතියේවත් ඡන්ද ලැබෙන්නේ නැහැ. අපි ධර්මය යන ලබුණු සීලවලට ඒ නිසා වැරදි සිද්ධ වෙන දෙයක් නෙවෙයි පුදුරු ලෝකේ නැහැ. පුදුරු නැවෙනවා කි වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි මාලා ගන්න කන්නාඩියක් ඉස්සරහට ගිහලා අප කරලා බලලා ඒ මේ ලප කරලා මම ඉවත් කරලා ලස්සන වෙන්න ඕනේ කියලා අප කරලා මාලා ගන්නවා වගේ කොණ්ඩි පීර ගන්නවා වගේ අපි දහම් කැඩපත දිහා බලන ධර්මීය දිහා බල මගේ මේනි අනුපාඩු තියෙනවනේ. මම ඒ නිසා මේවා ටික ටික හරි පුළුවන් ශක්තිය ඉවත් කරලා මම අදට වඩා හොඳ කෙනෙක් වෙන්න ඕනේ කියලා දවසින් දවස හොඳ කෙනෙක් වෙන්නයි දේශනා කළේ. එසේ දැනගත්තාම එතන වරදක් කළා සෝවාන් පුද්ගලයා තුළ පාරට එන්නේ නැහැ කියලා. දුකින් නිදහස් වෙනවා කියලා ආත්මවාද කළා. තේසන සිල දේශනා කළා බුදුරජාණන් වහන්සේ විශාල මහනුවර වැඩම කළා. ඒ දේවල කියන ගමේ අවසාන වස් කාලයේ වස් සමාදන්න ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමයි වැඩේ කී දේවල ගමේ අනිස් ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා
මරණ සමාන දුක් ඇති වුණා දැඩි වේදනාවක් ඇති වුණා කායික වේදනාවක් කටුක ජීවිතේ බැහැර ගන්නා සුළු තරම වේදනාවක් ඇති වුණා ඒ විදිහටම වේදනාවක් ඇති වෙලා බලවත් සේම අසනීප වුණා බුදුරජාණන් වහන්සේ ඉදරයි ජීවිත සංස්කාර විස්තරණ කළා කියන්නේ සමාපත්තිය සම්බන්ධී තවත් කල ජීවත් වෙනවා ඒ සමාපත්තිය සම්බන්ධී සමාපත්ති බලයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරලා එකක් පස්සේ දෙකේ මතක් කළා ස්වාමීන් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවේ මට දිසාවල්වත් කරාගන්න බැරි වුණා ජඹුරතම මට වැටුනේ නෑ මට අසහනකාරී බවක් ඇති වුණේ නමුත් ස්වාමීන් මං හිතන අදාළත්තේ චෝදුරා බුදුරජාණන් වහන්සේ අපේ අවසාන වාචනයක් දේශනා නොකර පිරිනිවන් පාන එකක් නැති කියලා ආනන්ද වේයම කියන්නේ තථාගතයන් වහන්සේ මෙතෙක් දේශනා කරන මෙතෙක් දේශනා කරන නැති කියලා වෙන් කරලා සඳහා කරලා ධර්මයක් ඇද්ද ආනන්ද තථාගතයන් වහන්සේ සියල්ලම සියලු ආකාරයෙන් දේශනා කළා දේශනා කළ යුතු දේවල් දේශනා කළා ආනන්ද තථාගතයන් වහන්සේ ගුරු මුස්තියක් නැහැ ुरुवरयावोदय අසෝහාරදාසපිස්කන්ද දේශනා කළා සඳවගත්තේ නෑ එසේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ නවල අනුශාසනා කළා අත් දීපා විහෙරත අත් සරණ න අනන්‍ය සරණ ධම්ම දීපා විහෙරත ධම්ම සරණ න අනන්‍ය සරණ ආනන්ද මේ මගේ කය දැන් 80 වයස් ගත වෙලා දිරා ගියපු කය හරියට දිරා ගියපු කරත්‍ය බැරි වලින් බැලලා පාවිච්චි කරනවා වගේ මේ වයසේ ගිහුමවත් දිමාගේ දිගාන දීපු කය සමාපත්තිය කියන දැන් මේ බැඳගෙන ඉන්නේ වැඩේ ඉන්නේ සිතන්නට හොඳ නැහැ ඊටාම් ජරාවට දුබල බවට ගිහිපු කය බුදුරජාණන් වහන්සේ තිබුණායි කියලා එහෙම වෙලා තිබුණේ නැහැ බුද්ධානුභාවයේ බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු කයේ ස්වභාවය ප්‍රකටව තිබුණා දෙවිස්මා අමුස ලක්ෂණ සමාන නම් අර්ථවත් කරේ තමන් වහන්සේ උපතින් වයසට ගිහිපු කෙනෙක් සංසාරයේ කියන සාගරයක් නම් මේ සසල සාගරේ පිහිට පිස බවට දීූපත කරලා යනකොට ඔබේ ආලෝක තුලින්
ඒ දුපතරන්ගේ ධර්මයෙන් ධම්මදීපා ධර්මයෙන් සරුදීවයිලා ධම්මසරණ ඒ සඳහා පිළිට කරගන්න ධර්මයේ වෙන කෙනෙක්ගේ පිටක් නැනනම් අනන්‍ය සරණ අනුගේ පිටකලා වන්න දෙ අනුගේ පිටේ නිවන් දකින්න නෑ අනු නෙවේ තමම දකින්න ඕනේ ඒ නිසා සාමාන්‍යිට තමා විසින් දැකිය යුතුයි සාමාන්‍යත්වයන් තමා විසින් දැනගත යුතුයි තමා විසින් අවබෝධ කර යුතු ඕපනායි කරයි මේ ධර්මයේ ඒ නිසා තමන්ට පිට කරගන්න තමන්ද ඒ අවබෝධයට ධර්මයේ සරණ යන්න ධර්මයේ පිට කරගන්න අදහාම පිටක් නැහැ කියලා බුදුචාන් වහන්සේ දේශනා කළා ඒ වස්තව දවසාවේදී තෝදුරා බුදුචාන් වහන්සේ ශ්‍රාවක මහසඳුවන නැවත විශාල මහනුවර පසු කරගෙන උක්කචේලා නුවර හරහා රජගහ නුවර වැඩම කළා රජගහ නුවරේ සවැත් නුවරට වැඩම කළා සවැත්වර වැඩ ඉන්න කාලයේදී බුදුරජාණන් වහන්සේගේ ආදර්ශතාවක ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දෙවියන් වහන්සේ වගේ ඉරණම වගේ දැවලුණා තථාගතයන් වහන්සේ හැරෙනකොට මේ ධර්ම චක්‍රයයි පවත්වන සමත් උනේ ඒ සාරිපුත්‍රයන් වහන්සේ වුණායි බුදුහා සමාපත්ති ඉන්නකොට सुगम ලෝකදා බුදුජානක වහන්සේ ගෞරවයෙන් වන්දනා කළා එකත් පස්සේ දෙනේ මතක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ වාසුවේ ගිහිල්ලා මට දැන් පරිනිර්වාණයට කාලය සමීපයි ඒ නිසා ස්වාමීනි මට පිරිනිවන් පෑම සඳහා අවසර ලබා දෙන සේක්වා කියලා මතක් කළා බුදුජානක වහන්සේ පිරිනිවන් පාන්නේ විමස ගලාවකදී පිරිනිවන් පාන්නේ කියලා මතක් කරන්නේ නැහැ ඒක සඳහන් කරනවා එහෙම දේශනා කළොත් ඒක මරණේ වර්ණනා කිරීමක්. මොකද විනය පිටේ කියනවා මරණේ වර්ණනා කිරීම හොඳ දෙයක් නෙවෙයි. සර් බුදුරජාණන්ස් එහෙම පිළිවන් පාන්න කියලා වචනින් කියන්නේ නැහැ. හරි පිළිවන් පාන්නේ ප්‍රතිවර් අච්චර සංඝාත මත්තම් පිචේ භවන්න වන්නේ කියන බුදු දේශනා විරුද්ධ වෙනවා. ඒක අසංසන ග්‍රහණ කාලයක් තුළ බබේ හොඳයි සර්වයි කියන වර්ණනා කරන්නේ නැහැ කියන සසල ගමන හොඳ නැහැ කියන දේශනා විරුද්ධ වුණා වෙනයි පිරිවන් පාන්න එපයි කියන එකේ අර්ථවත් වෙන්නේ ඒ නිසා පිරිවන් පාන්න එපයි කියලා දේශනා කළොත් සසල වර්ණනා කළා ඒ නිසා ඒ වචන දෙකම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් දේශනා කරන්නේ වැඩි වෙලාවට අහන්නේ සාරිපුත්‍රේ නුඹ පිරිවන් පාන්නේ කොහෙද කවද තැන විතරයි ඇහුවේ ඒතකොට පැහැදිලි පිරිවන් පෑම කියන එක सुग विश्वभाषा महाब्रह्मे පුතුල්වන්ගේ ධර්ම සරණ ගිහිල්ලා නැහැ. සරණ ගිහිල්ලා අවබෝධයට පත් වෙලත් නැහැ. ඒ නිසා මෑණියන් ධර්ම දසන්න නැහැ අවසර ගන්න. එසේ අවසර ලැබුණා බුදුරජාණන් වහන්සේ වදාළ සාරිපුත්‍රේ
නොවැරදි ශ්‍රාවක සහෝදර භික්ෂුව තවත් කවදාකවත් මේ බුදු සසුනේ මේ ශ්‍රාවක භික්ෂුව වහන්සේට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සාරිපුත්‍රය අවසන් වශයෙන් හරි මේ සහෝදර භික්ෂුව වහන්සේට යම් අනුශාසනාවක් කරන්නේ කියලා මතක් කළා. උභාසී ගෞරවයෙන් පිළිගෙන බාගතුන් වහන්සේ වන්දනා කළා. दर्शन स्वामी මාතේ පිරිනිවන් අවසර ලැබේවා කියලා සමුගෙන වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ නිහඬ විමසුවා. තුම්වරක් වන්දනා කළ තුම්වරක් පැළඹුම් කරලා පස්සෙන් පස්සට සුගත කුටියේ බුදුරජාණන් වහන්සේ පෙනෙන මාගේ වන්දනා කරගෙන වැඩම කළා. පරිසියතරා මිසුන් වහන්සේලා වහන්සේ පිටුපස වැඩම කළා. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවක රත්නයේ ගරු කිරීම වශයෙන් බුද්ධාසනයෙන් නැගිටලා සුගන්ධ කුටියේ ඉදිරියේ පනවා තිබෙන මැණික් ආසනයේ වැඩම කළා. පසුබිම වශයෙන් වැඩමකොට ඒ මැණික් පරිලංග ආසනයේ වැඩ ඉඳගෙන මේ ශ්‍රේෂ්ඨ වූ උත්තර වූ සම්මුස්සසුනී නහරවගේ බැවලෙන සාරිපුත්‍රයන් වහන්සේ කියන වැඩිහිටි දරුවා නික්ම යන ආකාරයේ සමුගෙන යන ආකාරයේ धर्मसा සියලු ස්වාමීන් වහන්සේලා සරි උත්තරුන් වහන්සේ පසුපස වැඩම කළා. දේවුරම් මිලදරට වෙදී සරි උත්තරුන් වහන්සේ නැවත ලෝකක් කළැවෙත්නි මහරණි මෙතින් නතර වෙන්නේ මම සසරින් එතෙර වුණා. සසරින් පරතරට යන්නයි වැඩම කරන්නේ. එනිසා වහන්සේලා දුක් වෙන්න එපා, ප්‍රමාද වෙන්න එපා, අප්‍රමාදව නිවන පිණිස කටයුතු කරන්න කියලා මතක් කළා. මතක් කළා වහන්සේ වැඩම කරද්දී සාරිපුත්‍රයන් වහන්සේ මේ දැන් ප්‍රාතිහාර්ය දැක්වලු මේ දැන් දහම් දෙසවලු මේ දැන් පිරිනිවන් පාන උපන්දමට වඩිනවලු කියලා සරත් නුවර ධායක කුලවල ආරච්චි පැතිරුණා. ඒ දවස් ගණන් ඒ මිනිස් සරහැ පිරිස මල් සුවඳ දුම් මලගෙන දුවගෙනවා මගට ඇවිල්ලා සුවඳ දුම් පූජා කරමින් මල් විසිනි. ඒ ස්වාමීන් වහන්සේ ගරු කළා කොමනක් නෙවේ කවදාවත් සිදුවන විදි ආරාධනාවකුත් කළා. එහිදී ගෞරවයෙන් දුක වැඩි කමකට අනේ ස්වාමීන් නැවත වැඩම කරන්නේ නැද්ද? මේ අවසන් ගානද? අදින් පස්සේ අපි මේ මහා ප්‍රඥාවන් සාරිපුත්‍රයන් වහන්සේ දකින්නේ කොහොමද? දෙව්රම් වේද කුටියක් කුටියක් ගානේ සාරිපුත්‍රයන් වහන්සේ කොහෙද කියලා අපි ගෞරවයෙන් නේද? ඒ නිසා ස්වාමීන් මේ අවසන් ගමන නොවීම වැඩ ඉන්නාසේක්වා කියලා මතක් කළා. කිසිලෙකුටවත් නොවීම බැරි. නොනවති හැකියෝ අනිවාර්යයෙන්ම ආයුතු අවසන් ගමන ආයුතුයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ වදාළේ පින්වත්නි ඒ සිදු වෙන්නේ නැති දෙයක්. ලෝකේ හැම දෙයකට උතුම් ධර්මතාවය නම් හටගත්තා යමක් අවසානයේ යාමයි. ඒ නිසා මගේ ජීවිතයේ දෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා වන්දනද. ඒ නිසා සියලු සංස්කාර අනිත්‍යයි. නැතිවෙන සුළුයි. ඒ නැතිවෙන සංස්කාරය නැති සංසාරේ දුකයි. ඒ සංසාර දුකේ ඉතර වෙන අප්‍රමාද වේවා කියලා අනුශාසනා කළා. දවස් 6ක් තිස්සේ පාදවලින් වැඩම කළා. හත් වෙනි දවසේ නාලන් ගාමට වැඩම කළා. මෑණියන් සරහවන්තියක් නෙවෙයි. නමුත් දරු සෙනෙහේ තියෙනවා. පුත්‍රලත් වැඩම කරයි කියලා ආරංචි වුණා.
රහසින් වත්පව කළ නැති උතුමේ සල්වට වඩා පොළවට වඩා අහසට වඩා අනන්ත වූ ප්‍රමාණ සැනසිලි බුදුගුණයේ යුක්තයි කියලා අනන්ත වූ බුදුගුණ දේශනාවෙන් මෑණියන් ඊට සැනසුවා. මේ බුදුගුණ දේශන අවසානයේදී මේ මෑණියන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසකෙන සංයෝජන තුන ප්‍රහාණය කරමින් දෙව් මව කිරේ ණය ගෙලමින් සෝතාපන්න කලේ මහා මහින්ද සරවත් වුණා. බුදුගුණ ශ්‍රවණය කළා. බුදුගුණ ඇසීමේ නැතු ශ්‍රද්ධාවේ නැතු ප්‍රීති දේගේ විදර්ශනාඥාන දක්වා ආරවල ඒ තුලින් සෝවාන් ඵලයට පත් වුණේ. කලදු පිරුණු දැසින් මෑණියන් පාමුල වැද වැටුණ ඇයිද පුතනුවනි මෙච්චර කාලයකට මේ සැනසිල්ල මට නොදුන්නේ? මේ බව දන්නා නම් මම ඔබවන් සිරවිලි කරලා විරුද්ධ වෙන්නේ නැහැ. මම පැවිදි කරන්න කැමති වෙනවා නේද? අනේ මට මේ තරම් සැනසිල්ලක් මෙච්චර කාලයක් ලැබුණේ නැහැ නේද කියලා සතුට පළ කළා. උන්වහන්සේ මෑණියන් හොඳයි මෑණියන් දැන් පිටත් වෙන හොඳයි කාලේ කියලා මතක් කළා. මොකද හේතුව? මේ අවියම කාලේ උන්වහන්සේ කිරිනවන් පාන සමුපයි. මේ මෑණියන් දකිද්දි කිරිනවන් පාන දැන් මෑණියන් දරා ගන්න බැහැ. ඒ මෑණියන් පිටත් වෙලා ගියාට පස්සේ ස්වාමීන් වහන්සේලා කැඳේවිවා. කැඳවල චුන්ද ස්වාමීන් වහන්සේට කිව්වා ඇලේ රතපිලා දුනායි අසනීප නිසා වාඩි වෙලා බිත්ති හේති කරන් තිබුවා එළවෙන්න පහසු විදියට. තිබුණාහසේ බිත්ති රැළවෙලා ස්වාමීන් වහන්සේ මතක් කරලා හැවෙන්නේ සංසාර ගමනේ පාරමී පුරණ කාලේ ඉඳන් මෙතුවක් ආ මගේ දැනගෙන ඔබට වලලක් වුණා නම් මට මේ මොහොතේ සමාව වෙනසේක්වා කියලා ශ්‍රාවකයන්ගේ සමාව ගත්තා. ඒක ධර්මතාවයක්. ප්‍රහාරන් වහන්සේ තුළ වැරදි නෑ. නමුත් ආයෙ මහමුවෙන්නේ නැහැ. ආයමෝලින් නැති නිසා අවසාන වශයෙන් ඕනම සමාකර ගැනීම සිද්ධා. ඒක බුදුරජාණන් වහන්සේ ළඟට කරනවා. ඉතින් මේ වෙලාවේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට මතක් කළා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් මොනවද මේ කියන්නේ? උඹ වහන්සේ නිසා මේ අපි සැනසුනේ අපිට මොන වරදක්ද? අපිට පිහිටක් නෙවෙයි. ස්වාමීන් අපේ මුදනවත් මේ අවුරුදු 44 පුරා යම් කිසි දෝෂයක් වුණා නම් ඉතින් ගයින් වචනේ අපට අවසාන වශයෙන් සමාවලී වාග්ද සමාකරගත්තා. සමාකරගත් පසු ඒ ස්වාමීන් වහන්සේ දකුණුදරේ සතුටිල ධානයෙන් ධානය සමවැදිලා නිරෝධ සමාපත්තියෙන් සමවැදෙන්නේ නැගී සිටු පළවෙනි ධානය දෙවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය තුන්වෙනි ධානය සතරවෙනි ධානය සමවැදෙන්නේ නැගී සිටිනවා සමගම පරිනිර්වාණයට පත් වෙලා සසර දුක් වලින් සදාකල තෙරෙනවා. කය විසුරු බඳුනා මෑණියන්ට ආරංචි වුණා පුතුනුවන් කිරිනවන්තයයි කියලා දුවගෙන ඇවිල්ලා අර සී දේහේ වැළඳගෙන අනන්න පටන් ගත්තා. අනේ පුතුනුවනි, ඔබ වහන්සේ කවුද කියලා අඳුරගත්තු මේ රාත්‍රියේදීම ඔබ වහන්සේ අපි අත්හැරලා ගියා නේද? මේ දවස පුරා දහස් ගණන් වික්ෂුන් වහන්සේ වැඩම කරලා මගේ පුතුනුවන් පිළිවෙලා මං දානයක් දෙන්නේ කොහොමද? මට දානයක්වත් දෙන්න බැරි වුණා නේ. මගේ පුතණුවන් සමුගත්තා නේද කියලා මොයේ මොයේවත් අන්දරින් විලාපතියෙන් ඇහුවා ඒ දරු දුක. සෝවාන් ඵලයෙන් දුක නැති කරන්න පුළුවන්කමක් නැහැ. යම් පමණ නැති වුණත් මෑණියන්ගේ දුක වැඩි. මේ ස්වාමීන් වහන්සේ ගුණ මහත්ය කොච්චරද කියනවනම් ඒ මෑණියන් ගවඩා දිනන සියලුම රත්තරන් එළියට අරගෙන ඒ රත්තරන් වලින් මල් හැදුවා. සියලු මලනේ විඳන්තර ඉතුරු කලේ ගබඩා ඔක්කොම විඳන්තර වත්තරන් වලින් මල් නදලා ඒ ආග්‍රාමන පූජෝත්සවයේ මල් වලට ගත්ත රන් මල් තන් මලින් සැරසුවා. කෝටි ගණන් ජනතාවක් රැස් වුණා මේ උත්සවයේ. එහිදී ඒ උපාසිකාවන් අතරේදී එක්තරා මෑණිකෙනෙක් මේ පිරිසට තෙරපිලා නැගලා ඒ මොහොතේම සුගතිය ඉපදුනා. ඉපදෙලා මේ ආරාණයට දිව්‍ය විමානයක් පිටින් ආවා. මේතරම් මහේසාති මහානුභාව ආරාහණ උත්සවයක් බවට පත් වුණා. ආරාහණයෙන් පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පැමිණියලා මිස්තකය දීවා. ධාතුන් වහන්සේලා පාත්‍රයේ පෙරහන් කඩේට එකතු කරගත් චුන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රය දෙබඩ සිරුරත් එක්කම බුදුරජාණන් වහන්සේලා වැඩම කළා. වැඩම කළා ආනන්ද ස්වාමීන් වහන්සේ කෙටුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා මේ කාරණේ මතක් කළා. ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ අර්ධශ්‍රාවක සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පිළිගන්න පෑවා. ඒ සාරිපුත්‍රයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය කියලා පාත්‍රය පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රීහස්ත දුක්මේම දීපු කරමින් දැතින්ම ඒ පාත්‍රය පිළිගත්තා. ශ්‍රාවකයන්ට කරන ගෞරවයක් වශයෙන් පිළිගෙන
තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් ධාතුන් වහන්සේ වඩා හිඳුවාගෙන ගාථා 500කින්ම ඒ සරියුත් තෙරුන් වහන්සේ අනන්ත ශ්‍රාවකවරු දේශනා කළා. ඒ දේශනා ආරම්භ කළ ආනන්ද ස්වාමීන් වහන්සේ ගාථා පහක් කියද්දී රෝලන්න පටන් ගත්තා. දරා ගන්න බැරි වුණා කඳු කඩාවේ වැටුණා. හේතුව තමයි ඒ තරම් ගුණ සරියුත් තෙරුන් ප්‍රතිමුණ නිසා. ඊට සතියකට පස්සේ මොගලන් රහතන් වහන්සේ රජකහනුවරදී කාලශිලාවේදී පිරිනමන් පාවා දාලා. ඒ ධාතුන් වහන්සේලා දෙනම් වහන්සේ එකටමයි සංසාරේ ගමන් කළේ. ඒක ආසන කල්ප ලක්ෂයක් තියෙන මේ මිතුදමට නියත වශයෙන් ධර්මයේ සාක්ෂි වශයෙන් පාරමී භූමිය. ඒ නිපිරේන එකට දෙනම් පුරා නැවිල්ල සංසාර ගමන් එකට නැවිල්ලා අවසාන ජීවිතේ එකටම බැරි වෙලා එකටම නිවන් දැකලා එකටම එක මොහොතකම වගේ පිරිනමනට ගියා ළඟලක දවස්වලදී. සංසාර ගමන කෙරෙන්නේ එහෙමයි. සසල පැතුම් පැතුමේ නිවන් දකින්න නිවන් දෙකල බුදුරජාණන් වහන්සේ නමකගේ දෙපැත්තේ ඉන්න වාසනාව ලැබුණා. ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි ගුණ තිබුණේ. ඒ ඒ උතුම් ශ්‍රාවකයෙක් මේ මෙන් වයාම පෙක් බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ දැන්පත් කළ චෛත්‍ය ගුණයන් වල පස්සේ ඒ අවශ්‍ය පූජා සත්කාර සිදු කරවල බුදුරජාණන් වහන්සේ නැවත විශාල මහනුවර වඩින්නට ගමන් කරතුලා. ඒ ගමනේදී ගංගා නදී තීරයේ උක්ක වේලා නුවර ගස්වලින් ගිලී ගිය වනයේ ගංගා තීරයේ ගහක් මුල වැඩෙදගෙන දහස් ගණනක් ලක්ෂ ගණනක් භික්ෂුන් වහන්සේලා ඒ ගස් මුල වල නිහඬ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නිහඬ ඒ ශ්‍රාවක පිරිස දිහා බලාගෙන හිටියා. බලාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි සායක උත්‍රයන් මොග්ගල්ලාණන් නැති මේ ශ්‍රාවක සහෝදර භික්ෂුන් වහන්සේ දෙනම තවත් මේ ශ්‍රාවක පිරිස ඇසුරු කරන්න දෙන්නේ මහණෙනි, මෙසේ අනන්ත උපකාරය ඇති අනන්ත ගුණ ඇති ප්‍රිය මනාප වූ මේ භද්ද වූ උතුම් ශ්‍රාවක යුග්මේ නික්මී වෙනවත් තථාගත බුදුරජාණන් වහන්සේ හැඳුවේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ කඳුළු සැරුවේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ සෝක කළේ නැහැ, වැළපුණේ නැහැ. මහණෙනි බලන්න මේ ආශ්‍රය. ඒ නිසා මහණනි ඔබ ඔබට පිළිට කරගන්න ධර්ම සරණ කරගෙන මේ නොහැදීම උත්සාහ කරන්න, මේ නොවැළඳීම උත්සාහ කරන්න, මේ ශෝක නොකිරීම උත්සාහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ගංගා නදිය මෙතර විලා විශාල මහනුවර වැඩම කළා. එහි අම්බපාලි ගණය පිළිඅරගෙන එහි වැඩ ඉඳලා අම්බපාලි ගිරාණයක් පිළිගෙන ඒ අමකාලික විසූ දහමේ තුගේ සෝවාන් ඵලයට පත් වුණා. එසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා දැන් විශාල මහනුවර පසු කරගෙන වැඩම කරලා. බුදුරජාණන් වහන්සේ මේ අතර කාලයේදී මාස 3කට කලින් ඒ විශාල මහනුවරම තියෙන චාපාල චේතිය ඉවතලා. එයි දවල් වරුවේ දාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ චේතිය ගෙන ගාතවත් කළ දෙවොල් දිමෙවත් පූජා භූමිය ගස්වලින් ගැහිච්ච පූජනීය තැන. එතෙන් වැඩම කළා. විවේකීන වෙලාව ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කළා ආනන්දය යම්කිසි කෙනෙක් චන්ද චිත්ත විරිය විමර්ශනාකේ සතරේදීපාද බහුලකොට මනාකර වැඩුවා නම් ඒ උතුමාට ආශ්‍රකල්පයක් වැඩි කාලයක් වැඩෙන්න පුළුවන්. එකවතාවක් මතක් කළා, දෙවතාවක් මතක් කළා, තුන් වතාවක් මතක් කළා. නමුත් ආනන්දයන් වහන්සේට ඒ වෙලාවෙ සිහි වුණේ නැහැ. තාරකයන් වහන්සේගෙන් ආරාධනා කරන්න ස්වාමී දෙවිනිසුන් දනුකම්පාවෙන් ආවිෂ්කල්පයක් වූ ඊට වැඩි කළ වැඩි ඉන්න සේක්වාක්. ඒ ආරාධනා කරන්න දෙවි වුණා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අරතවත් කළ ඉඳන ආවිෂ්කල්පය කියන්නේ මිනිස්සුගේ පරමාවශ්‍ය අවුරුදු 100යි. අතිරේක ආවිෂ්කල්පය කියන්නේ 126 දා කාලයට. වැඩි ඉන්න තිබුණ අවුරුදු 100ක් හෝ 120ක් ආරාධනා
ලැබුණ නමුත් බොහෝ දෙනෙක් උදහස් කරනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරේ නැහැ නේද කියලා. මොකද හේතුව? බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවයක් තියෙනවා. වැඩෙන්නේ බුද්ධ ජීවිත කාලයේ බුදුරජාණන් වහන්සේ 4 තුනයි. ඒ සියලු බුදුරජාණන් වහන්සේගේ සිරිතා. එන සිය ආයු කාලයේ 4 තුනක් කියලා කියන්නේ මෙතෙන් අවුරුදු 80 තමයි. ඒකාන්තයෙන් අනිවාර්යයෙන්ම අවුරුදු 80 වෙදී පිරිනිවන් පානවම තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ වරදකින් ඉදුණා නෙවෙයි. ඒක මතක් කරලා කරන්න ඕන. ඒ මතක් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ කලේ මතක් කරලා ඒකට බාධාවක් නැවෙන්න උන්වහන්සේට සිහිුනේ නැහැ. සිහිුනේ නැති නිසා රටෙන් බහිත කෙනෙක් වගේ වැඩි හිටිය බුදුරජාණන් වහන්සේ මතක් කරලා ආනන්ද විවේකයට කල් දැනගන්න උන්වහන්සේ කියලා විවේකයෙන් වැඩි හිටිය ඒ වෙලාවේ පාපී මාර්යාවිල්ල බුදුරජාණන් වහන්සේ මතක් කළා සුගතයන් වහන්සේ මේ පිරිනිවන්ට යන්න කාලය. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට කාලය පිරිනිවන් පානසේක්වා කියලා ආරාධනා කළා. මොකටද පිරිනිවන් පාටය ආරාධනා? බුදුරජාණන් වහන්සේගේ නිරන්තරයෙන්ම ආරාධනා කළා. තැනින් තැන එක එක මොහොතේ බුදුන් අනුතරත ආරාධනා කළා. නමුත් ශ්‍රාවක පිරිස වියක්ත විශාරද වෙනතුරු ධර්මයේ ලෝක පැතිරෙනතුරු පිරිනිවන් පාන නැති බවයි දේශනා කර තිබුණේ. නමුත් දැන් ශාසනය ප්‍රකට වුණා, ශ්‍රාවක පිරිස බහුල වුණා, වියක්ත විශාරද ප්‍රතිබලයි ශාසනය බොහෝ දෙනෙක් දන්නවා, බොහෝ දෙනෙක් දැකලා තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ පිරිනිවන් පාන බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාර්ගය ඔබ කලබල වෙන්න එපා. තථාගතයන් වහන්සේ මේ මාස තුනක් ගිය තැන පිරිනිවන් පානවා කියලා ප්‍රතිඥා දුන්නා. ඒකට කියන්නේ ආයු සංස්කාරයේ අත්හැරීම. ජීවිත සංස්කාරයේ අත්හැරීම. ඒ කියන්නේ ජීවිත සංස්කාරය කියන්නේ නිතර නිතර සමාපත්‍ය සම්වැදීමේ කාලය ජීවිතේ දෙවතියි. අතහැරීම කියලා කියන්නේ සමාපත්‍ය සම්වැදීම අතහැරලා. ආයුෂි අතහැරලා යන එක. එහෙනම් එතනින් මාස් තුනක් ගෙතන පිරිනිවන් පාන නැතුව ප්‍රකාශ කළේ විය නැතුව, සැක නැතුව, ලොම් දැගෙනී නැතුව අභීතවයි ප්‍රකාශ කළේ දේශනා කළේ. ඒ දේශනා කරන සමගල 240 ලක්ෂය අතර යොදුන් ගණකම් නැති මේ පොළොව තලයේ කම්පා වෙන්න ගත්තා. ආස විකුම් දෙන්න ගත්තා. හෙලක් පුරන්න ගත්තා. මේ භූමිය පවා කම්පා වුණා බුදු ගුණ බලයෙන්. බුදුරජාණන් වහන්සේ ගුණ බලයෙන් ආනන්දයන් වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමීන් පොළොව විකුම් දෙනවා. කම්පා වෙනවා, ආස විකුම් දෙනවා, හෙල පුරනවා. මොකද ස්වාමීන් මේ වෙන්නේ? ආනන්දයන් මේ පොළොව කාරණා අටකින් කම්පා වෙනවා. පළවෙනි කාරණේ තමයි මේ වාතුල ජල පෘථුවි තලයේ පොළොව ජල පොළොව වල පිහිටා තියෙන. ඒ කියන්නේ ජල පොළොව මුහුද මත තමයි මේ පොළොව පිහිටා තියෙන්නේ මුහුද නිසා. ඒ ජල පොළොව පිහිටා තියෙන්නේ වාතු පොළොව නිසා. ඒක වාතයේ තමයි මේ ජලයේ පිහිටවගෙන ඉන්නේ. යම් කිසි විටක වාතය ගැලුණාම ජලය ගැලවෙනවා. ජලය ගැලවෙන්න හේල්ලෙන්න ගත්තම මේ ජල ගැලීම වලදී ජල කම්පා වෙනවා. භූමිය කම්පා වෙනවා. ඒක ස්වාභාවිකව භූමි චලනයේ සිදුවෙන නැහැ. එවැනි භූමි චලනයකින් ලෝකෙට විපත් වෙන්න පුළුවන්. නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ ඔන්නෝ කියන ස්වභාවික භූමිකම්පා. දෙවෙනි ක්‍රමය තමයි හිත වසී බවට පත් කරන අභිඥාලාභී ඉසිවරුන්ට, තාපසවරුන්ට, වික්ෂුන් වහන්සේට නතුවා ඒ සමාපatti බලයෙන් ආපෝපසනය වැඩිපුර බහුල කරලා ඒ සමාපatti සම්බන්ධලා මේ පෘථුවිය පොළොව ජලයක් වගේ හිතලා හොලවනවා. එහෙම හොලවනකොට කිසිම සත්‍යයකට හිංසාවක් වෙන්නේ නැහැ. නමුත් පොළොව ගන්න පුළුවන්. තුන්වෙනි තමයි බුදුරජාණන් වහන්සේගේ අවසන් ජීවිතයේ මව කුස පිරිසිඳ ගන්නෙදී පොළොව කම්පා වෙනවා. මව කුසින් බිහි වෙන මෙලොව ඉපදෙන මොහොතේදී මහා පොළොව කම්පා වෙනවා. දසදහසක් සත්පල කම්පා වෙනවා. ලෞතර බුද්ධනාචරේ වක්තෙදී මහා පොළොව කම්පා වෙනවා. පළවෙනි ධම්මසම පවත්වද්දී පොළොව කම්පා වෙනවා. ආල් සංස්කාර අතරින් විදානන්ද පොළොව කම්පා වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ අවසන් වශයෙන් ලෝකේ සමුදෙණියදී පරිණිරවාණ මොහොතේදී මහා පොළොව කම්පා වෙනවා කියලා දේශනා කළා. ඒ තේරුම් ගත්තේ නම් බුදුරජාණන් වහන්සේ ආල් සංස්කාරය අත්හැරලා අන්නේ වෙලා වන්දනා කරගෙන ආරාධනා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝ දේවීසුන් අනුකම්පාවෙන් ආයුෂ් කල්පයක් කෝටි වැඩි කාලයක් වැඩි ඉන්නාසේක්වා කියලා ආරාධනා කළා. ආනන්දේ කාලේදී ඒ වෙලාවේ මම ඔබට කලින් බොහෝ වෙලාවල් මතක් කළා. නමුත් ඔබ ආරාධනා කළේ නැහැ. ඒක නුඹේ වැරද්දයි. ඒක නුඹේ දෝෂයයි. ඒ කිව්වේ තමන් වහන්සේ
සිහිපත් කළ පිරිනිවන් පෑවා කියන ධර්මතාවයේ සිද්ධ කලේ නමුත් ආරාධනා කරන්න විදියක් නැහැ. මේ වෙලාවේ පිළිගන්න බැහැ. මොකද හේතුව ආනන්ද මේක සොළු මොහොතකට කලින් පාපි මාර්යා මේකට මම ඔබට ප්‍රතිඥා දුන්නා තවත් මාස 3ක් ගියතම පිරිනිවන් පාන්නයි කියලා. ඒ සාමාන්‍ය දිවිගිය තථාගතයන් වහන්සේගේ වචන දෙකක් නේ යමක් කියනවා මේක කරනවා යමක් කළා දෙක කියනවා. ඒ සාමාන්‍ය වචන හිමමයි ඒක වෙනස් කරන්න බැහැ කියලා. වෙනස් කරන්න බැහැ වෙනස් කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. කෙසේ පිළිගෙන වැඩම කළා කුමුදා වාසාලා වික්ෂුන් වහන්සේලා සියලු දෙනා රැස් කළා. රැස් කොට වික්ෂුන් වහන්සේලා අමතර දේශනා කළා මහණෙනි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන් එසේ වැඩීමේ ශාසනය බොහෝ කල් පවතින මේ සීලය වඩන් සීලෙන් වඩන සමාධි මහත්ඵල වෙනවා සමාධි වඩන ප්‍රඥා මහත්ඵල ඒ ප්‍රඥාවේ වඩන සිත මනාව කෙලසුන් යෙමිදීමකට පත් වෙනවායි කියලා ශාසනා කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පරිපක්ඛ වූ වයෝ මහියන් මගේ ආශිර්වාද වී ගියා පරිත්තම් නම් ජීවිතයන් මට ජීවත් වෙන්න තියෙන තව ටික කාලයයි පහායෝ ගමිස්සාමි මම නුඹලාට යනවා කතම් මේ සරණ මාත්තු මම දරමි මට පිටිට කරගත්තා අප්‍රමාදතා සති මන්තා සුසීලාවද දීකෝ මහණෙනි අප්‍රමාද වෙන්න සිහියෙන් ඉන්න සිල්වත් වෙන්න සචිත්ත මනක්කද හිත රැකගෙන භාවනා කරන්න එසේ භාවනා කරමින් යම් කිසි භික්ෂුවක් මේ ධර්ම විනේ අප්‍රමාත්ව වියසති අප්‍රමාද රැසිරෙනවා නම් ඒ භික්ෂුවේ ශ්‍රාවකයා පහය ජාති සංසාරං සංසාර ගමන ජාත ජරා දුක් වලි මාත නිදලා දුක්ඛ සන්තං කරිසති අමා මහ නිවද පත් වෙනවා කියලා දේශනා කළා. එසේ දේශනා කළ පිළිවෙලින් බණ්ඩගාම හත්තිගාම භෝගනාද පසු කරගෙන පිළිවෙල ගමනක් යනවා. ඒ ගමන මගේ බොහෝ විස්තර තියෙනවා වේලාව මේ විස්තර කළ දෙන්න. ඒ නිසා අවසාන දවසේ යොමු වෙන්නේ මේ ගමන මඟ පසුතැවෙන පාලමනේ වැඩම කරනකොට මුළු දඹදිවම වැඩ සිටි ස්වාමීන් වහන්සේලා වැඩම කරන බුදුරජාණන් වහන්සේ අවසන් වෙලාවට එකතු වෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ කාලය වැඩි ලොව අසතුරු දහන් වෙනවා ලොව ආලෝකයේ හිල යනවා. නිසා බුදුරජාණන් වහන්සේ දකින්න යන ලෝණේ කියලා දහස් ගණන් ලක්ෂ ගණන් භික්ෂුන් වහන්සේලා එකතු වෙනවා. අප්‍රමාණ භික්ෂුන් වහන්සේලා පිරිස සමගයි මේ වැඩම කරා. ඒ වැඩම කරන බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් පාවාන කරගෙන කළා. ඒ වෙසක් තුන් පොහොය දවසේ ඒ චුන්දකර මාර පුත්‍රයා අවසන් දායක ලැබුවා. වරද බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කුසිනාරාම වලට. ඒ මල් රජවරුන් විපවර්තන සල්වණේට පිටිනුවන් පාන. එදා හවස වෙනකන් වැඩම කළේ. වැඩම කර අතරමඟදී බුදුරජාණන් වහන්සේ විපාසයක් ඇති වුණා ක්ලාන්තයක් ඇති වුණා ආනන්ද මට ක්ලාන්තයි. මහාන්‍යයන් වහන්සේ මතක් කළා ස්වාමීනි මේ දොර පහරේ වතුර ගොඩක් බොර වෙලා තථාගතයන් වහන්සේ පානය කරන්න බැ පිළිගන්නන්න බැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ තව ටිකක් දුර යන කකුත් තාමදී තියෙනවා. ඒ පැන් හොඳ අපිට දැන් පහසු වෙනත් පුළුවන් පැන් වල ගන්න පුළුවන්. දෙවෙනි වරක් තියෙනවා. දෙවෙනි වරේ මතක් කළා තුන්වෙනි වර මතක් කළා ආනන්ද පිපාස පැන් අරගෙන ආනන්දයන් වහන්සේ වෙලා පාත්‍රියත් අරගෙන තුන්වතාව වඩා වේස කරන්න ඒ නිසා දොර පහරේ වලට වැඩම කළා. තැන් වල නැවත ප්‍රකටන කළා. ඒ ගංගාවේ තැන් පහසු වෙලා ගංගාවේ පෙරුණා. ඒ වෙලාවට ක්ලාන්තයක් තිබුණා. ඒ වෙලාවේ ඉනාමකඩේ මිරිකල අවුට දානට ගිහින් ආනන්ද ස්වාමීන් වහන්සේ නිසා චුන්දක ස්වාමීන් වහන්සේලාට තුල චුන්දක දෙවන සූර්ය ගන්න මට ආශිර්වාද ඉන්නවා කිව්වේ. උන්වහන්සේ දෙවන සූර්ය වලට පස්සේ ඒ ගහක් මුල වැඩේ කියලා නැවත විවේකයෙන් පරියන්කෙන් වැඩේ කියලා ඒක හාමුදුර පාරයිනේ ස්වාමීන් වහන්සේ ළඟ වැඩ ඉන්න කොක්කුස්ස වලට රජකගේ දිවිදෙන වැඩම කරා. දලදාස නායකව මේ මල් රජුත්‍රය රාජ කුමාරී එතුමා මේ දර්ශන දෙකලා අප්‍රමාණ දැනසන බැහැදුන අවිල වන්දනා කරපු ස්වාමීනි මගේ ශාස්ත්‍රීය වහන්සේ මෙහෙම වුණා. මෙහෙම වුණේ රිසුල් මංකේ. උන්වහන්සේ බොහොම හිත දියුණු කරපු කෙනෙක්.
දවසක් මේ විදිහට වැඩ ඉන්නකොට පාරයි ගල් 500 ගීලොන් වාසේ සිවුරු දූවිල්ලෙන් පැසුණා. ඒ මිනිස්සේ කියන දැනුවා මේ ගල් ගන්න නෝන් දිරුනාසු රහුවේ නැහැ කියලා. ඒ මිනිස්සේ කුරුම එන බොහොම ඉඳලා නේද ඉඳලා මෙලි කියලා කිව්වා. ඒකවල මේ මිනිස්සේ පැහැදුනා ස්වාමීන් මේ පැවිද්ද කොච්චර සාන්ත විහෙරේ වාසය කරනවා. ගල් 500 ගීලත් එහෙම නේතරම් සාන්ත මනසක් තියෙනවා. मनुष्य स्वामी මේ කුලී මමයේ වතුරේ පාද ලාගෙනවා සුලංගි පාද ලාගෙනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් පුදුමයි ස්වාමීන් විසිදුරේ වහන්සේ මට නැළලී දහම්සෝ වැඩි කුරු කරපු දැලු කුරු කරලා පැහැදිලි ප්‍රකාශ කළා ස්වාමීන් දිව්‍ය චුරා මා තෙරුවන් සරණ විපාසයේ කුරු පිළිගන්නාසේක්වා තෙරුවන් සරණ ගියා පමණක් නෙවේ මංගල අවස්ථාවන්හි දැලී යුතු ගන්වන් පැහැදිලි වස්තු යුක්තියක් පූජා කළා उपकार महानी उपवाद आनंद सुदर्शन जातके महासुदर्शन सूत्र आनंद मनोभावीय
ඒ ස්වාමීන් වහන්සේ එක්ක ගියාම බුදුරජාණන් වහන්සේ සමාදාන කරලා කැවිද ලබා දුන්නා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේගෙන් තවිත් උපසම්පදා ලැබු ස්වාමීන් වහන්සේ සුභද්ද ස්වාමීන් වහන්සේ කර්මස්ථාන ලබා දුන්නා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගත් තින්නේ සුභද්ද ස්වාමීන් වහන්සේ හැරුවේ වැළපුනේ නැහැ, ශෝක කර කර හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා කළ උන්වහන්සේ අදිෂ්ඨාන කළේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කලින් කෙලින් කෙලින් මෙසත් සඳ බැසියාලින් තිබුණ අල්ලියම කාලේ ලං වෙනවා. ඒ නිසා ශ්‍රාවක විශ්වෙන් වහන්සේ ලැබතුවා මානේ මගෙන් පසු මේ ධර්මයේ ඔබට මගේ යැරෑ වෙන ඔබට සාස්තු වෙනවා. ඔබට හිතෙන්න පුළුවන් අපේ සා ධර්මයේ සදාගතයන් වහන්සේ නැති නිසා සාස්තු වහන්සේලමක් නැති ධර්මයක් लोतरा විලේතුනි වැඩේ දින අනුශාසනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සාස්ත්‍රුන් වහන්සේ ඒ අනුපිළිපරින්න අනුශාසනා කළා. මගේ ඇවැන්නේ වැඩි වික්ෂුන් වහන්සේට ස්වාමීන් වහන්සේ කියන බාල වික්ෂුන් වහන්සේට ආශ්‍රතුන් කියලා හඳුන්වන බුදුරජාණන් වහන්සේ එදින් පණවදාලා. එසේ බුදුරජාණන් වහන්සේ පණවදාලා අකීකරුවේ චන්න වික්ෂුන් වහන්සේ බ්‍රහ්ම දානේ පණවදාලා. ඒ කියන්නේ උන්වහන්සේට කතාම කර උන්වහන්සේ පාඩුවේ නැතිල වරද වටහා ගිලා හරියටම වත් කරන්න කරුණාවේ ජීවමාන කාලයම කරාන බුදුරජාණන් වහන්සේත් එක තරහේලා පොවකලද නැයි මාත් එක්කම ගිහිල්ලා ගුරුතුරා බුදු නිවරාට මමයි දරුතරේ මේ අධිමාලිගාවේ යන්නට ඒන් මටත් මෙහෙම කළා නේද කියලා තරහේ නව කිරිනුවන් පැවැත පස්සේ ඒක ළඟම දෙන්න කරවවදාලු. එතකොට ඒ විශ්ව මහන්සල උන්වහන්සේ කොන් කළාට පස්සේ ඒක නාලේ මට බුදුරජාණන් වහන්සේත් දැන් මට කාගේ පිට අද්ද කියලා නියතමානි වෙලා චන්න ස්වාමීන් වහන්සේ අධිහත්යේ පසු කාලෙපත් වෙනවා. ඒ ටික දැකලා ඉන් පණවා ආදාලේ. බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කළා මහරෙලි ඔබට හිතනවා මේ ශික්ෂාපද අපිට වැඩි. මේ ශික්ෂාපද වෙනස් කරගන්න ඕනේ කියන තියනවා කියන්නේ. ඒක වෙනස් කරගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අවසාන මොහොතේවත් මේ වික්ෂුන් වහන්සේ ලෝමනාවක් කියන දේ ධර්ම විනේ විනාශ කරන්නේ මොවණාව කිසියම් විශ්වවිද්‍යාලයේ අවසාන වශයෙන් මේ තරවිස්සේ කාටද සැකයක් තියෙනවද ධර්මයේ ගැන හරි පතාගතයන් වහන්සේ ගැන හරි ධර්ම විලිය ගැන හරි තියෙනවා සැක නොහිත අහන්න දෙවරක් හිතන්නතු අහන්න මේ අවසන් වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ දේවල් අහගන්න ලැබුණා නේද කියලා දුක් වෙන්නේ නැතුව මේ යම්කිසි රැකියාවක් තියනවා නම් කියලා නම් කිසිම විශ්වවිද්‍යාල සැකියක් තියෙන්නේ නැහැ. දෙවනවරක් මතක් කළා කවුරුවත් ඇහුවේ නැහැ. තුන්වෙනිවරක් මතක් කළා. නැවතත් මහා කරුණාවෙන් බදාලේ කෙනෙකුට කෙලින් මහා වෙන්න තවත් වික්ෂුවක් මාර්ගයෙන් හරි යහන්නේ දෙයි කියලා අවසන් වතාවට හරි ශ්‍රාවකයන්ට පිටකලේ මේ අර්ථවත් කළේ ඒ ශ්‍රාවක පිරිස සුපිරිසුදු ආභෝධයක පිහිටපු උතුම් ශ්‍රාවක පිරිස සැකනේ. නිසල බවට පත් වුණා. ධානාන් ස්වාමීන් වහන්සේ පුදුම වුණා. ස්වාමී ආශ්චර්ය අද්භූතයි. ආනන්ද පුදුමයක් නෑ. මේ අන්තිම විශ්වත් සෝතාපන්නයි සැකවලින් ඉතරලා ඉන්නේ. අවසන් වශයෙන් බුදුරජාණන් වහන්සේ වෙසක් සඳ වැසියන් යාමේ වෙසක් පුන් පෝදාස අලියම කාලයේදී මුළු උපවර්තන සල්වනේ සල්මන් පරවි වැටෙද්දී දෙවියෝ අහසේ හඬද්දී මිනිසුන් මෙලව හඬද්දී ශ්‍රාවක පිරිස ආමතා වදාලා අන්නදානෙ වික්කලේ ආමන්තයාමි වූ වය ධම්මා සංකාරා අපමාදේන සම්පාදිත මාරණි මම අවසාන වතාවට අමතනවා. හතරගත්තු සියලුම සංස්කාරයෝ නැසී යන සුළුයි. ඒ නිසා ඉපදෙන නැති වෙන මැරෙන සංසාරයෙන් අත මිදී නිවන් අවබෝධ කරගන්න අප්‍රමාදව කටයුතු කරන්න අවසන් බුදු වදනෙහි දේශනා කළා. ඒ මහ කරුණාවෙන් අවසන් වශයෙන් සදහටම පියාගත්තා. පන්සාලේ සසරත් පුරා අමා සදහම් නෝල ගලාගේ ඒ ශ්‍රීම පියාගත්තා. නිසල් මං වුණා, නිහඬ වුණා. පළවෙනි ධ්‍යානයේ දෙවැනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ සතරවෙනි ධ්‍යානයේ අරූප ධ්‍යානය සම්මෙලිලා ඒ නිරෝධ සමාපත්තිය සම්මෙලන බුදුකය නිසල වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේව අනුද්යයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිගත්තා.
බුදුරජාණන් වහන්සේ පිළිවන් පැහැවලු කියලා වුණා. අරොත් ස්වාමීන් වහන්සේ දිවස්තුමණියත්මයි මේ සමාපත්තිය දිහ බලාගෙන ඉන්නවා. කොහොමද සමාපත්තියට මාරු වෙන්නේ? උන්වහන්සේ වදාළ ආනන්ද නෑ. බුදුරජාණන් වහන්සේ දැන් යෝධ සමාපත්තිය ඉන්නේ. නැවත බුදුරජාණන් වහන්සේ සමාපත්තිය වලින් නැගීලා නැවත පළවෙනි ධ්‍යාන සම්බුදලේ නැගී සිටියා. දෙවෙනි ධ්‍යාන සම්බුදලේ නැගී සිටියා. තුන්වෙනි ධ්‍යාන සම්බුදලේ නැගී සිටියා. සතරවෙනි ධ්‍යාන සම්බුදලා ඉන්නේ සිටිනවා සමග තුන් ලෝකයක් සැනසු ලෝකදා බුදුරජාණන් වහන්සේ සදාට සසර දුකින් එතෙරදී පිරිනිවන් පාවා දාලා නිහඬ වුණා. අහස ඉරුවා පොළොව කම්පා වෙමින් සෝර වුණා කම්පා වුණා. අහස දිවිවලු කිස් වගුරුමින් නැඬුවා මිනිසුන් නැඬුවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් සදාට ලෝකෙ නෙතර වුණා. ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රී දේ දවස් හතක් නූජෝ පාර දක්වා තුරේ වාලනේ සුවඳ සුගන්ධයන්ගේ උපහාර දක්වා බුදුරජාණන් වහන්සේ මතක් කළ ආකාරයට කල්පුරුන් වලින් මතල අලුත් පිළියෙන් මතල සුවඳ කවල තන් දෙනක බහාතව සමුදර වලින් සෑයක් කරලා ආදානෙ කෙරුවා. ආසින් රස බැදැටලා ඒ සෑය ලැබුණා. මුතුන් ධාතුන් වහන්සේලා අප්‍රමාණ ඉතුරු වුණා. ඒවා අපධාතුන් වහන්සේ වෙනම දලාට ධාතුන් වහන්සේ ප්‍රීවා ධාතුන් වහන්සේ සතර දලලා ඉතුරු වුණා. ඒ සියල්ල ලෝකයට දායාද වුණේ බුදුරජාණන් වහන්සේ දකින්නැති අපි වැඩි ජනතාවට බුදුරජාණන් වහන්සේ ඇස් දෙකින් දැක්කා වගේ බුදුරජාණන් වහන්සේගේ කය ධාතුන් වහන්සේ දලදා වහන්සේගේ අපි වන්දනා කරන ගෞරවයෙන් දකිනවා. අන්නේ පස්චිම ජනතාවට වැඳ පුදාගෙන පින් කරගෙන බුදුරජාණන් වහන්සේ දැකලා පින් කරගෙන සැලේ වඩාගෙන සීලාදී ගුණ පුදාගෙන අමා මහ නිවන් දයන් ලැබේවා කියලා අදහසිනුයි. මෙලාතුන් වහන්සේට වුණේ ඉදාතුන් වහන්සේ දෙකලමක් ලෝක ජීවමානතු ලෝක අවසාන වශයෙන් ධාතුන් වහන්සේම වැරෙයිලතු බුදුරජාණන් වහන්සේ කායිකෝ ජීවමානයිතුනි. ශ්‍රී සද්ධර්මයේ එක බණපදයක් හෝ දේශනාවන් තුරු පවතින තුරු ධර්මයේ ජීවමානයි. එසේ පිරිනිවන් පාවදා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයට අප්‍රමාණ බුද්ධ ජීවිතයේ අපගේ උපහාර වේවා. නමස්කාර වේවා. සාමිකයන්ද මෙසේ රැස්කර ගතනන්ද පුණ්‍ය බලයත් ඒ බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ පූජාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ සැනසීමට පත් වේ. අසරණ අපවිත අමා සදම් දේශනා කරමින් අවසාන වශයෙන් උපාරතන සල්වනයි යමසල් රුක් නැද පිරිනිවන් මංචකේ වැඩ ඉඳිමින් මානිමි පටගත්තාවු සියලුදේ නැසී යන සුළුයි නොපමාවම සසර දුක් නැති නිවන් සුව පිණිස උත්සාහ කරන්නයි දේශනා කොට අවසාන වශයෙන් නියලෝසේක මා කරුණා දෙනෙක් පියාගත්සේක සමවත් පිළිවෙලින් සමරදී අවසන තුන්ලොවක් එකලු කළ මිනිපානක් ලෙසින් මිවිගියසේක සඳ මඩලක් ලෙසින් දැසගියසේක ඉරු මඩලක් ලෙසින් දැසගියසේක තුන්ලොවක් සුවඳ කළ මලක් සේ මිලින වූසේක අනන්ත වූ අප්‍රමාණ වූ බුදුරජාණන් වහන්සේ මම වන්දනා කරමි.
पूजा करनी सीखनी शरणयामी अनंत बुद्ध गुण पीठे पिंवत मटद बुदुरजानन वहंसे सेम दुग्नति सोलत उन्नति ए अमानिवंसुव सुवसेम अद अदन अवबोध वेवा बुदु गुण अनंतई बुदु गुण अनंतई बुदु गुण अनंतई अनंत बुदु गुण बलें इन्मत मटद अपसियलु देनाटद सनसिल्ल वेवा यापत वेवा अलन मितुरु असुर वेवा अनंत बुदु गुण बलें मम सुवपत् वेम्वा सुवपत् वेम्वा सुवपत् वेम्वा मामेन्न सियलु सत्वयो सुवपत् वेम्वा सुवपत् वेम्वा सुवपत् वेम्वा मामेन्न सियल सत्वयो सुवपत् वेम्वा सुवपत् वेम्वा सुवपत् वेम्वा अनंत बुद्ध गुण वाले मामिन्न सियल सत्वयो सुवपत् वेवा सुवपत् वेवा सुवपत् नियंदव सुर वेला ए विदित सीकरण अनंत बुद्ध गुण वाले मामिन्न सियल सत्वयो सुवपत् वेवा सुवपत् वेवा सुवपत् Thank you.